දෛවණ කවුරු ධර්ම දේශනාවට සූදානම් කර සාදුකාරය කරා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඊතං දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති කෝ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සුධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සත්‍තා බුද්ධ සම්බන්ධ පිටුමත්නි අපි දෙවිත නගරේ බෝධ්‍යාන අරණ්‍ය සීනාසනයේ පදනම් කරගෙන පවත්වාගෙන ලබන මේ භාවනා වැඩමුළුවේ දවස විසෑම දවසකම ධර්ම දේශනාව සඳහා කාලයක් වෙන් කරගෙන තිනවා අද දවසේ ඒ ධර්ම දේශනාව සඳහා ඉදිරිච්ච කාලයයි ඉතින් අපි එකම පිටසක් එකම වහලයක් අත නැවත නැවත හමු වෙන නිසා එකම සූත්‍රයක් අනුව මේක දේශනා මාලාවක් විදිහට පවත්වන්න මම අදහස් කළේ. ඒ අනුව මේ දේශනා මාලාවටම මුල් වෙන්නේ සර්වජන් වහන්සේ විසින් ප්‍රථමයෙන්ම දේශනා කරන ලදයි වාර්තා වී ඇති ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ සූත්‍රයෙන් ඔය ධර්මචක්‍රය නැත්තම් සර්වජන් වහන්සේගේ පණිවිඩය ශාසනය පෙරලෙන්දාරියා ක්‍රියාත්මක වෙන්නේ ඇන්දා. ඉතින් ඒ සූත්‍රය අහන්ඳ පස්වක මහණුන් සම්බන්ධ වුණා. ඉතින් ඒ විලා සර්වඥාහන්සේ මුලින්ම ඒ පැවිද්දෙකුට නැත්තම් සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙකුට අතහල යුතු නොකල යුතු අන්ත තමයි ඉස්ලාම් පෙන්නලා දුන්නේ. මේක බුද්ධ ශාසනයේ බොහොම ප්‍රසිද්ධ කාමසුකල්ලිකාන් යෝගේ අක්කතිලමතාන් යෝගේ කියලා දෙකකට වෙන් කරලා පෙන්නනවා. කාමයන් කෙරෙහි ඇති දැඩි ආශාව සහ ආත්ම ක්ලමතය නැත්නම් ආත්මයේ දැඩි තැවීම කරන අක්කතිලමතාන් යෝග. මේ දෙක වෙන් කරගත්තට පස්සේ නැත්නම් නොකළ යුතු නොපනක්කම් දෙකක් අයින් කරගත්තට පස්සේ කළ යුත්තේ මොකද්ද කියන අදහසින් ඉදිරිපත් කරනවා. හේතේ වික්‍රේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා. මේ අන්ත දෙක අතහැරලා මධ්‍යමාවතෙන් තමයි මම බුදු වුනේ. මධ්‍යමාවතෙන් තමයි මම අවබෝධය ලැබුවේ කියලා මේ මජ්ක්‍ධිම ප්‍රතිපදාවක් කළ යුත්තක් එහෙම නැත්නම් ප්‍රතිපදාවක් විදිහට ගවචනාට ඉදිරිපත් කරනවා. මේ ප්‍රතිපදාව නම් අපි කුංචි බුද්ධඝම් කාලේ පව දන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ අදහස ඉදිරිපත් කරාට පස්සේ තමන් වහන්සේ බෝවැද මොළේ සාක්ෂාත් කර ගන්නා ලද ඒ සර්වඥතා ඥානය සත්‍ය හතරකට පිටු කරලා ගොනු කරලා කෙනෙකුට මතක තියා ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් පළවෙනිම ඉදිරිපත් කරන්නේ දුක්ඛ පිටිබඳ සත්‍යය. දුක්ඛ සත්‍යය ඒකේ තියෙනවා කාටත් තේරෙන කටුක වූ දුක් වර්ගයක්. ඒවා අපි කියනවා ජාති වශයෙන් උපදීමේදී ඇති ප්‍රසූත වේදනා ආදී දුක. ඊට පස්සේ ජරාවටපත් වීම, ජීවීමටපත් වීම නිසා දත්තලීම, හමරලි වැටීම, කෙස් පැහිීම, හස්නොකණියම් වගේ දිරායම නිසා ඇති වෙන දුක්. ඉදාකින ව්‍යාධිය, ඒ කියන්නේ එකදා වුණ, තුන්දා වුණ ආදී වශයෙන් ඇඟට එන විවිධ රෝග, ඊට පස්සේ අවසානයේ මරණ දුක. ඉතින් මේවට කියනවා දුක්ඛ දුක්ඛ කියලා. ඒවා කටුක කටුකරෝසන දුක්. ඒවා තවන සහ පෙළන ගතිය යුක්තයි. ඉතින් ඒක නිප්පරියායෙන් කවුරුත් කියලා දෙන්න ඕන මෙන්න මේකයි දුක කියලා කවුරුත් ආන. නමුත් මේ දුක පිළිබඳ සත්‍යයේදී ධර්මයන් වහන්සේ ඊට යටින් කියන අපිට හිතට වද දෙන තවත් අර වගේ කටුක රෝසන නොවන දුකක් පෙන්නනවා. අපි ස්ථිරව තියන්න ඕනෑ කියලා
නිත්‍යයි කියලා හිතාගෙන දේවල් කරලා ඉස්සු ගතියකටපත් වීම නිසා ඇති වෙන දුක විපරිණාම දුක කියලා කියනවා. අපි ආශා කරන වස්තු වෙනස් දෙයක් පාඩපත් වෙනවා. කිප හැටියට තියන්න බෑ. තියන්න නම් හරියට නඩත්තු කරන්න ඕන. කොච්චර නඩත්තු කරත් කිසිම දෙයක් එහෙම තියෙන්නේ නැහැ. ඒ නිසා විපරිණාම දුක කියලා. ඒ විපරිණාම දුක මානවයාට නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මනුෂ්‍යයාට නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒක පිළිගන්න කැමැතිත් නැහැ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම හරියට පහලට ගන්න ගඟක් නතර කරන්න හදනවා වගේ ඉතින් අපි විවිධ කොටු තාප බැඳගෙන උත්සාහ කරනවා. නමුත් ඉන්දේන්ද තත්වය උග්‍ර වෙනවා නැත්තම් ආතතිගත වෙනවා නැත්තම් අසහනකාරී වෙනවා. ඒකට කියන විපරිණාම දුක. ඊළඟට කියනවා සංඝත සංස්කරණය කරන ලද දුකක් මේ විපරිණාමයටපත් වෙන දේ එහෙම නොවේට වෙනස් වෙන දේ වෙනස් නොවීම සඳහා ගන්න වෙනස් කිරීම අපි කරනවා. මම මෙහෙම යෝජනා කරනවා, අරයා මෙහෙම යෝජනා කරනවා, නානා ආකාරي වගේ නව ප්‍රතිසංස්කරණ ඇති කරන මේ සියලු සංස්කරණ කිසිම කෙනෙක්ගේ හිත සුව පිණිස හිත ප්‍රතික්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒව අන්තිමට ඒ තමන් හරියට ඒ දී ඇති කර්තව්‍යයන් යටතේදී දෙපැත්තේ කාරණා සලකා බලලා යෝජනා ව්‍යවස්ථා ඉස්තර කරා. ඉතාව චිත්තක්ෂණයේ ව්‍යවස්ථා යෝජනා ඔක්කොම බොල් දෙයක් පාටපත් වෙනවා, කුස්සක් පාටපත් වෙනවා. ඒකෝට අර යෝජනා කරපු එකනාගේ ආත්ම ශක්තියත් එහෙම නැත්නම් එයාගේ චිත්‍රාමයක් අභාවයට යනවා, තරදෙන්ට ලක් වෙනවා. අමේක සංස්කාර දුක. ඉතින් මෙන්න මේ ආකාර හතර දුකක් මේ ලෝකේ පිරීලා තියෙනවා. ඉතින් මේ හතරම බැලුවොත් මොකද්ද න්‍යාය ධර්මයකට වැඩ කරන්නේ? කොචිත්ත න්‍යාය, එහෙම නැත්නම් කම්ම න්‍යාය, එහෙම නැත්නම් උතු න්‍යාය, එහෙම නැත්නම් බීජ න්‍යාය කියලා. ඉතින් මේ න්‍යාය ධර්ම හඳුනන්නේ නැතුව අපි මෙවට වැට කඩළු බඳින්න ගියාම පුදුමාකාර දැරීමක් වෙහසක් අපිටපත් වෙනවා. ඉතින් ඒක තමයි සර්වඥන්තේ සඳහන් කරනවා මේ දුක, ලෝකේ පවතින දුක ඒ කාලෙකම බාර ගන්නක. මේක පිළියම් කරන්න බෑ. මේක පිළියම් කරන්න බැරි නිසා ඒ තාලේ බාර ගැනීම තමයි ඉස්සල්ලාම සත්‍ය වශයෙන් ඉදිරිපත් කරන්නේ. අසුචි පිරිච්ච කාලයක් අරගෙන අපි ඒක පිටින් පින්තාරු කරාට කොච්චර කෙරුවක්වත් ඒ කලින් අර ඇතුලේ අසුචි කියන තාකන් නැත්නම් අමුමස් පිරිච්ච කාලයක් වුනේ අමුමස්සෝ අසුචි කාලයක්. පිටින් කොච්චර පින්තාරු කරත් ඒකෙන් වාහින්නේ ගඳයි උරුණු තෙලුයි කිසිම පිසුදු කමක් නැහැ කිසිම නෑ. ඉතින් මේක අසුචි පිළිති කාලයක් කියලා බාර ගන්න එක තමයි දුක්ඛ සත්‍යයෙන් කියන්නේ. ඉතින් මේ දුක්ඛ සත්‍ය ලෝක ද ලෝකායත විශ්යන් වශයෙන් අපි දන්න සිත් අපි ධර්ම සාත්‍ර අපි ධර්ම දැනුම් සම්භාරයෙන් කරන්න හදාන්නේ මේ දුකට පිළියම් වෙන්න. පිළියම් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි යන්නේ. නමුත් ඒ වෙනුවට සර්වඥා වහන්සේ මතක් කරනවා මේ දන්නා දුක, හේන තියෙන දුක, ප්‍රකට දුක වෙනුවෙන් කළ යුත්තේ මොකද්ද? කෘත්‍යය ඒක ආත්පසින් අවබෝධ කරගන්න. අපිට පේන්නේ පටු දැනුමට අපිට අදාළ පුංචි ටිකක්. නමුත් ඒක ආත්පසින් අවබෝධ කරන තරම් විභව ශක්තියක් අපේ හිතේ තියෙනවා. ඒ විභව ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ අපි අපිට දැනට එළඹෙච්ච මේ පුංචි දුකේ සීමා වෙන තාක්කල්. ඒකත් නැති කරන්න හදන තාක්කල්. කල යුත්තේ දුක ආත්පසින් අවබෝධ කරගන්නයි. ඒ නිසා සංකෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤේ යන්තිමේ භික්ඛවේ චක්ඛුමුද පාදි ඥානමුද පාදි කියලා කියනවා. මේ පේන දුක හරියට වතුරේ පාවෙන අයිස් කුට්ටියක උඩමත් වෙලා තියෙන කෑල්ල වගේ. යට ගොඩාක් මේක තියෙනවා. සාමාන්‍ය කියනවා 9න් 1යි 10න් 1 උඩටමත් වෙන්නේ කිසි කොක්කොම වතුර යට තියෙන. ඒ වගේ පේන දුක ආත්පසීම දන්නවනම් අපිට මතක් වෙන උඩ තියෙන කුට්ටිය කඩලා දැම්මට අයිස් කුට්ටියේ උඩටමත් වෙන කෑල්ල කඩලා දැම්මට තව යට තියෙන ඒවා මතක් වෙනවා. ඒ වගේ විශාල කුට්ටියක් මේක යට තියෙනවා කියලා දැනගන්න එක අර දුක පිළිබඳ අවබෝධයේ ගැඹුරත්වය ගැඹුර කියලා කියනවා. එහෙම අවබෝධ කරන් යනකොට හීන මානසයිද ඇත්තු දුස්සීල ඇත්තු එහෙම නැත්නම් මේක දේශයෙන් කරන්න පුළුවන් කියන හැත්ත බොහෝ කොට විශ්සත්පත් වෙනවා.
ක්ලාන්ත භාවයකටපත් වෙනවා මේක ඉවරයක් කරන්න බැරි වෙනවා. නමුත් සර්වඥාන්සේ තමන් වහන්සේ වශයෙන් මම මේක ඉවරයක් කළා කියලා කෘත ඥානය ප්‍රකාශ කරනවා. දුක පිළිබඳ කෘත ඥානය සංකෝපන වික්‍රේ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාකාන්ති මේ ඥානං උපපාදි පඤ්ඤා උපපාදි කියලා මම මේක කියලා කරා. දුක පිළිබඳව දතයිසු සියල්ල දැනගත්තා. මේක සර්වප්‍රත්‍යඥානයට අරහත් ඵල සමාපත්තිය ඥානයට විශාල රූපලක් වුණා. ඊට පස්සේ ඒක මේ පස්වක මහණුන්ට මතක් කරලා දෙනවා දුකේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. සත්‍ය ඥානය නම් මේ ලෝකය පිළිලා තියෙන දුකක බව පිළිගන්න එක පරාජය පිළිගැනීමක්වත් හීනමානයක්වත් මේ නැස්චාත්වාදයක්වත් උච්චේතවාදයක්වත් නෙවෙයි. ඒක සත්‍ය නිසා. ඒ සඳහා කළ යුත්තේ මොකද්ද? මේ පේන දුක මාර්ගයෙන් සියලුම දුක් නැත්තම් දුක හත්පසින් හැම පැත්තෙම අවබෝධ කරගන්න එකයි කළ යුත්තේ. ඒක කළ හැක්කක් බව තුමිනියකින් අපතන. අද දවසේ අපි ගන්න හදන්නේ ඊගාව ආර්ය සත්‍යය. එවනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. උදය කියලා කියන්නේ හටගන්න දුකේ හටගැනීමට හේතු වෙන කාරණා. ඉතින් අපි අර ඉස්සලත් අර දුක ගැන මතක් කරනකොට අපි කවුරුත් දන්න ප්‍රකට දෙයක් තමයි අපි මේ දුක නැති කිරීම සඳහා බාහිරේ තමයි සකස් කරන්නේ. බාහිර ලෝකේ සකස් කරනවා එහෙම නැත්නම් මේ අපිට ඉදිරිපත් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආමිෂ දේවල් අපි සකස් කරනවා. එහෙම නැත්නම් ඇහැ, කන, දිව, නාසය, කය, මනස කියන අපේ ඉන්ද්‍රයන් සකස් කරනවා. මේ සකස් කරමින් සකස් කරමින් අර වාහින දුක නැතිකරන්න ගන්න උත්සාහය පෙන්වන්නේ ගිනි අඟුරක් අතට ගත්ත මිනිස්සේ අත පිච්ච නිසා අතින් අතට මාරු කරනවා වගේ. මේ අතින් ඒ අතට මාරු කරන, ඒ අතින් මේ අතට මාරු ශීඝ්‍රයෙන් මාරු කරකට මාරු කරකට ගියාට ඒක අත්හරින තාක්කල් කවදාකවත් ඒකෙන් සැපක් නැහැ. එහෙම නැත්නම් කුෂ්ඨ රෝගියෙක් ඒකේ තියෙන වේදනාව නිසා කුෂ්ඨේ කසනවා. කසන්න 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 සපක් ලැබෙනවා. නමුත් කුස්තිය වන වෙනවා. ඒක නිසා ලෝකයාගේ මේ බාහිර දැනුමට දක්වන ආශාව අනිමේ කුස්ත නිසානවත් මේ කැහිමේ සැපේ තියෙන කියලා ඒ කහන්න හම් වෙච්ච අවස්ථාවත් කහන ගතියත් කුස්තියේ හොඳ ලකුණක් විදිහට බල බල අපි කුස්තේ කසන එකයි කරන්නේ. නමුත් හාත්පසම කුස්තේ කියන්නේ දුක් බව තේරුම් ගත්ත දවසට තේරෙනවා මේ කැසිල්ලෙන් කුත්ත සංයුප වෙන්නේ නැහැ, විලාල් වෙන එකයි වෙන්නේ. නමුත් මේ දුක් සමුදය පෙන්ලා දීමේදී සර්වඥාන්සේ හාත්පසම වෙනස් වූ බොහෝමත්ම විප්ලවීය ක්‍රමයකට පෙන්ලා දෙනවා. ඒකට බාහිර කිසිම සම්බන්ධයක් නැති අභ්‍යන්තර අපි සාමාන්‍ය බෞද්ධ ජනතාව අතර කියන මේ කෙලෙස් ටිකක් වලපාන. ඉතින් කෙලෙස් වලිමුත් අපි මතකිත බලගන්න සඳහා උනාට මතක් කරනවා තෘෂ්ණාව නැත්නම් තණ්හාව කියන මේ තනි ක්ලේශය තමයි මේ දුකට හේතුව. ඉතින් ඒකේ දුක සත්‍ය පෙන්නකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාගසාගත සත්‍ර තත්‍රා විනන්දිනි සියතිතං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ වචන ටිකෙන් තමයි මේ තෘෂ්ණාව අර්ථකථනය දෙන්නේ. යායන් තණ්හා යම් වූ ඒ තණ්හාවක් පෝනෝ භවිකා පුනර්භවයක් ඇති කරන භවයන් ගැටලන තණ්හාවක් තියෙනවා. පෝනෝ භවිකා නන්දි රාගසහගත ඒකට කෘෂ්ණා සහගත ප්‍රීතියක් පහළ වෙනවා නන්දිය කියලා. ඒ නිසා මේ දේවල් වල දේවල් කෙරෙහි බොහෝ විට බාහිර දේවල් එන්නතන් අපි කියන උපදී සම්පatti යමක්කමක් අපි කියලා කියන්නේ අන්නේ යමක්කමකට අපි කැමැත්තක් ඇති කරගන්න. නන්දි රාග සාගත తත්‍ර తත්‍රාදි නන්දි මොන දේද අහු වෙන්නේ ඒ දෙයට බැලු. ඒක හරිම වූ නියමක් ඇතන කියන්නේ අපි දැන් මේ ඉන්න භවයේ ගත්තොත් අපි මේ භවයේ අම්මටයි තාත්තටයි දූ දරුවන්ටයි නැත්නම්මටයි මාමටයි නෑදෑයින්ටයි ආණ්ඩුවටයි කාලපුණ්‍යටයි මේ දේශුණ්‍යටයි මේ රටටයි අපි ඉතින් බැඳීමක් ඇති කරනකද ජාති මාමකත්වයේ නැත්නම් දේශ මාමකත්වයේ කිය ඒ මාමකත්වයක් ඇති කරගන්න.
මේ මානවකත්වයක් ඇති වෙන ඉතින් ඒකට කවුරුද ඇඟිල්ල බොවන්න ආවොත් අත තියන්න ආවොත් විශාල තරහක් ඇති කර ගන්නවා ක්‍රෝධ මාන ඊර්ෂ්‍යා ඇති කර ගන්නවා ඒක අපි යුතුකමක් අපි අනිවාර්යම කළ යුත්තක් කියලා දැඩි බැඳීමකට ඇති කර ගන්නවා නමුත් බුදුජාන වහන්සේ පෙන්වන පුනර්භවය අනුව අපි ගියාත්මත් ඔය වගේ මොකද්ද අල්ල බදාගෙන හිටියා හැබැයි දැන් ආකා විශ්යක් මතක නැහැ ඒ දේවල් ඉම දැන් රැකෙනවද ඉදානම් අපි පනවාගේ ඇයි බබා වාගේ කියන රටට ගිහියා. දැන් මොනවද මතක නැහැ. දැන් ආපු දැන් අල්ලගෙන පුදුම විදියට පොළවේ හැපි හැපි ඒක රකින්න හදනවා. ඒ වගේම කවදා හරි මේක අකමැති අප්‍රිය දායක කට්ටියකට බාරගෙන මැරෙන්න වෙනවා. මැරුණාට පස්සේ ගිහිල්ලා ඊගාව අල්ලන එක අර වගේම අල්ලබදාගන්න. අල්ලබදාගත්තට පස්සේ අපි මෙතන අල්ලබදාගෙන ඉති බවක් අපිට මතකවත් නැහැ. කොච්චර ඒක අවිද්‍යා සහගතද කියනවනම් අපි යම් අවාසනාවන්ත අකුසල කර්මයක් නිසා අපහාය නිරිසතෙක් වුණොත් ඒ නිරිසතා ඒ අපාය භවයකට බැඳීමක් ඇති කරගන්නවා. දැන් අපායෙන් මැරිච්චහම ඇත්තටම හොඳ තැනකට යන්නේ. නමුත් නිරිසතාට බෑ ඒ මරණය බාර ගන්න. ඒ අපායේ නිරි භාවයකට කැමති. මේක කියනවා සත්‍ව සත්‍රාවේ නන්දේ. ඒ තන අල්ලනවා. බෝසත් චරිතක සර්වඥන් වහන්සේ ඉන්දියාවේ හිමාල පර්වතයේ ප්‍රාන්තයේ තපස්සේ වශයෙන් ගත කරන කාලේ ඉන්දියාවේ ඉඳලා තියෙන රජ කෙනෙක් ඒ හරියටම ඒ පහුගිය දවස්වල අර මුස්ලිම් රජ කෙනෙක් අර මුම්තාස් මහල් කියන තමන්ගේ දෙවිනාසෙ නැතුණාම පුදුමාකාර දුකට පත්ව තාජ් මහල් මාලිගාව හදලා තියෙනවා දැන් ලෝකේ මේ විශ්මිත වස්තුලින් හතෙන් එකක් වාට පත්ලා තියෙනවා ඒ වගේම සිද්ධියක් තිබිලා තිනවා ඒ රජ මාලිගාව හිටපු අග්‍රමහේෂිකාවට ඉතාමත්ම සුන්දර ස්ත්‍රියාවක් ඒ රාජ්‍යක දෙලිතින සත සම්පත් දීලා ගත කරනකොට අකාල මරණයක් සිදුවා. මේ මේක රාජ්‍යවන්න මොන තාලෙමවත් ඉඳ ගන්න බැරුව ගමන් නිදා ගන්න කාමරේ අර මෙහිදී අග්‍රමහේෂිකාවගේ ශරීරය බෙහෙත් දෙල්ලව ගල්වලා විදුරු කූඩුවක තියාගෙන උදේ ඉඳලා හන්ද වෙනකම් බලබලා දැවෙන ගැටයක් තිබිලා තියෙනවා. රටේ රාජකාරිය ලක් නැහැ. රාජසභාවයි කටයුතු කරන්නේ නැහැ. ඉතින් මිනිස්සු දන්නවා රජුගේ මුසුප් වෙලා ඉන්නේ මුසපත් වෙලා ඉන්නේ ශෝකයෙන් කියලා. ඔහම ඉන්න දවස කර තපස්සරයා රජුගේ මාලිගා උයන්ට ඇවිල්ලා කියනවා මේ දුනු මිරිස් හොයාගෙන යන ගමනක. ඒකට ඒ තරුණයෙක්ගෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක් අහනවා කිව්වල අපේ රට හරි අවාසනාවන්ත විදිහකටපත් වෙලා තියෙන්නේ මේ රජතුමාගේ මේ මුසුප් භාවයේ දුක් මුසු භාවයෙන් ගලවන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා කොච්චර කාලයකට මේ අඳුරු අන්ධකාරය අපේ රටට තීරණය කරනවා. ඊට පස්සේ තපස්සරය කියලා කියනවා මට ඕනේ නම් ඒක ගලවන්න පුළුවන්. මේ දේවින්නාට දැන් කොහෙද ඉන්නේ කියලා රජුවන්ට පෙන්නලා දෙන්න පුළුවන් කියලා මේ හැකි සංඥාවක් පෙන්නනවා. ඊට පස්සේ වන්දාරිය ගිහිල්ලා රජුවන්ට කියලා දිනවා බොහොම ඉද්දි බලසහිත තපස්සරෙක් ඇවිල්ලා ඉන්නවා. එයාට පුළුවන් ඔබතුමාගේ මේ දුකට දුක්සුභාවයට හේතුවක් වළ දෙන්න කරවත රජුගේ උදහාට උයනට කියලා තියෙනවා තමන්ගේ රාජ්‍යවලදී කියලා තපස්සරයට වැඩලා කතා කරලා කියලා දිනවා මට වෙන ලෝකයක් නැහැ එකයි තියෙන්නේ මේ මගේ දෙවිනාශි දැන් කොහෙද ඉන්නේ කියලා දැනගන්න. ඊට පස්සේ ඒ තපස්සරයා තමන්ගේ උභේ නිවාසානුසුති ඥානෙට ඉස්සෙල්ලා බලලාතුළු දැන් ගොමකුරු මිනිහෙක් කියලා ඉන්නවා කියලා. දැන් සතේ ගොමකුරු මිනිහ ගෑනට රාජ්‍යවල කවදාකවත් මේක වෙන්නේ නැහැ. මේ වගේ ලෝකමින් ලස්සනම කාන්තාවක් වෙලා ඉඳලා කොහොමනම් ගොමුකුරු මිනිහාක් ලැබුණාද ඒක මේ තපස්සරයට වැරදිලායි කියලා. ඊට පස්සේ මහා බෝසතාණන් වහන්සේ කළේ එහෙමනම් මට ඕන නම් ගෙන්නන්න පුළුවන් කියලා. මෙතන ගෙන්නලා පෙන්නන්න පුළුවන් කියලා. ඊට පස්සේ රජුත් කළේ එහෙම වුණොත් නම් මට විශ්වාසයක් පහළ වෙයි කියලා මේ ගෙන්නන්න. ඒක නිසා ගොමුකුරු මිනිහ පොළවේ මතනලු විශාල ගොම්බෙට්ටක් අරගෙන පහතට උඩට ධ්‍යාන ඔළුව බිම ධ්‍යාන පස්සෙන් පස්සට පස්සෙන් පස්සට තල්ලු කරන තල්ලු කරන යනවා. ඊට පස්සේ රජු ලෝකී වළු මේක ඉන්ද්‍රජාලයක් වෙන්න පුළුවන්. නමුත් මේ මතින් කොහොමද අපි පිළිගන්නේ මේ මගේ බිසුණාසෙ කියලා. එහෙනම් කිව්වලු ඕන්න මම ඉර්ධි ප්‍රාතිහාරේ පාලා මේ ගුමන් කුරේණයට යන් කතා කරන්න දෙන්න කියලා. රජු කළේ ඒක කෙරුවොත් මට විශ්වාස කරනවා. දවසේ ගොමුසුමනේ කෙවලු මම ඒ අක්‍රමයිකාවසින් ඉන්න වෙලාවේ මගේ සුන්දර රූපෙත්
ඔබතුමාගේ ඒ මාන්නෙත් නිසා මම පුදුමාකාර අකුසල කර්ම රැස් කරගත්තා. මට කවදාකවත් ධර්මයක් පැත්තකට එහෙම නැත්තම් මේ පිනක් දහමක් විහාර දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න හම්බුනේ නැහැ. ඒ නිසා මට මේ ඉරණමටපත් වුණාට ඔබට සාප වුණා කියලා. ඒකද කිව්වලු මට දැන් මේ මම තල්ලු කරන යන ගොම බෙට්ට තරම්වත් ඔබතුමා මට වටිනවා. ඒ අර ගොම බෙට්ට තල්ලු කරන ඈත නෑ කියලා. ඒ අල්ලගත්ත දේ ඒ තරම් අපි ආස කරන්නේ. ඊට පස්සේ අපි ලෝකයේ තියෙන ඕනම නිදහස කාරණාවක් අර ගොම කුරුමිනා ගොම් බෙට්ටට කියන කතාව තමයි කියන්නේ. ඉතින් අපි හිතන එක මානව ජීවාස්කමක් කියලා. හැබැයි අපිට මතක නැහැ ඒ අල්ලගත්ත අහුවන දේ අල්ලගෙන කෑගහනට අපි කියන මේ පතු මානසිකත්වය නිසා මුළු භවය හෝ විශ්වය හෝ අන්සතුන් අන්මනුෂ්‍යෝ හිතන පතන දේවල් අපිට සම්පූර්ණම ගියා. ඒ නිසා මේ తත්‍ර తත්‍ර ආදිනන්දනය කරන මේ තණ්හාව සෑහෙන මුවා කිරීමක් කරනවා. අපේ පටුත්වයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ හිත කියතන ආදර රජ මාලිගාව සෑදී කියලා අපි යමක් අල්ලගත්තද කිසිම මුසුක් වෙලා කිසිම ඇලි ගලි වාසය කරනකොට අපි නිකන් හරියට මත්පැන් බීපු මිනිස්සේ ඒ මත්පැනෙන් මත් වෙලා ඒක තමන්ගේ රසයක් කරගන්නවා වගේ. එහෙම නැත්නම් චූදු කෙරෙන්න කියන මනුස්සයා චූදු අන්තුවා එහි නිදි ගත කරන වාගේ මේ කුස්නා පුදුම විදිහට අපිව හැබැයියට ප්ලග් කරනවා. කතර සත්‍රාභිනන්දනී ඒක තුන් වලල්ලකින් තුන් වාක්‍යකින් අපට පහර දෙනවා. එකක් තමයි මේ කාමතණ්හාව. කාමතණ්හාව කියලා කියන්නේ මේ ඇහැ කන දිව නාසය කය මන කියන විදුරන්ට ගොතුරු වෙන රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ තා ධර්ම කාරණා කෙරෙහි ඇති ආසාව. මේක ආමිෂ ආසාව කියලා කියනවා. මේ ආමිෂයේ තියෙන ස්වරූපේ තමයි කිරන්න මයින්ද පුළුවන් ගැටි. රූප මෙච්චරයි, ශබ්ද මෙච්චරයි, ගන්ධ මෙච්චරයි, රස මෙච්චරයි, පහස මෙච්චරයි කියලා මයින්ද කිරන්න පුළුවන් ගැටි. ඉතින් ඒක අපි දිහිකට බඳනවා. එහෙම නැත්නම් අචීතනාගත හිචීදියට බඳලා අපි සේවාවල් කරනවා. අපි බඩ විතරක් ගන්න අතිකාල සේවාවල් කරනවා සුඛභෝගී වීම සඳහා. ඊට පස්සේ අපි නොකරන නොවිඳින දුකක් නැහැ බඩ රසාව වෙනවා. ඒ ඔක්කොම කරන්නේ මේ පහ කන දිවනාසය කය මන කියන මේක පුණ්‍යවත්. නමුත් මෙතනදී පුංචි අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ මොකද පුතත්ඥයන කවදාකවත් තේරෙන්නේ නැහැ මේ රූප මෙච්චර ප්‍රයෝජනෙ සඳහා අවශ්‍යයි. මේ ටික අතිශෝක්තිය කියලා ප්‍රයෝජනවත් තැනක ඉඳලා අතිශෝක්තියට පයින් ඉම මායිම ඉර පුතත්ඥයට අහුවෙනවා. නිසා ප්‍රයෝජනෙ සලකලා තමයි අපි පාවිච්චි කරන්නේ කොයි දේ. මොකද කරගෙන කරගෙන යනකොට කකක යනකොට මේක නැති වුණත් කමක් නැහැ කියලා අතිශෝක්තියට එනකොට අපි ගන්නෙ අපේ මතිමතාන්තර අරගෙන නෑ මේක අතිශෝක්තියක් නෙවෙයි මම මේක සාධාරණීකරණය කරනවා කියලා ප්‍රයෝජනෙ සලකලා කරන බැවිද අතිශෝක්තියට පන්නේව ගන්න මල පන්නේව ගන්න ඉර පන්නේව ගන්න පොදාන් පුතඥය කියන එක. ඒකම සත් අහනකොටත් අපිට යම් ප්‍රමාණයක් සද්ද ඕනේ නැත්තම් කන වැඩ කරන්නේ. ඒ නිසා ඒකට ඒවට බේසික් නීඩ්ස් කියන මූලිකයි වාර්ගම් මූලික අවශ්‍යතා. නමුත් ඒක කරගෙන යන මුතු එහාට අල්ලපු දෙන්න සුන බාධා වෙයි මගේ කනක් සවුත් වෙයි ඉස්සරහට ගන්න හරක දෙයක් අහන්න වෙයි කියලා ඒක අහන දේ අතිශෝක්තිය සුඛභෝගීත්වය කොතනින් පටන් ගන්නවද කියලා ඉම දන්නේ. ගන්ධක එහෙම නැත්නම් කන කෑමක මෙච්චරක් අපිට කාබෝහයිඩ්‍රේට් මේද සහ ප්‍රෝටීන් අවශ්‍යයි. මෙතින් එහාට ගාවොත් ඇඟ තරබාරුයි, නැත්නම් ලෙඩ වෙයි, කොලෙස්ටරෝල් හැදෙයි, හાર્ට් ඇටැක් හැදෙයි කියලා මායිම තියෙනවා. ඒ වගේම පහසට ගියාම යානෙන යාන වාහන අඳින කියන දේවල් කොට්ට මෙට්ට ඇඳ ඇතිලි වල මේවා අවශ්‍යයි. මනුස්සයෙකුට මොකදදී අවශ්‍යයි. නමුත් මෙතින් එහාට මේක අතිශෝක්තියක් කියලා, මෙතින් එහාට ඒක සුඛභෝගීත්වයක් කියලා කදාකත් Tamange me me balanokota eti illa onno ugani hatekota tama putajjane kiyala kiya e putajjane yage waga naththam putajjane ge swabhaave pennanne ginna taasa karana palagathiya ge sillanka ellat ekka palagathiya buduma akara sattukin tamai e ginna pani e ahitanne eka rattaran kiyala
ඉතින් පැනනට පස්සේ වෙන්නේ මොකද්ද? එක්ක තාක්කක් පිච්චෙනවා, එක්ක අතක් පිච්චෙනවා, එක්ක කරදරලා. ඒ අපිට කරගන්න ගන්න. ඌ කරන්නේ හරි ඉතුරු තනතුකින් සා ඉතුරු අන්දෙන් ආයෙත් ඉන්නත් පයි. ඉතින් ඒක දිහා බලනකොට අර බලහන් ඉන්න මනුස්සයර ලොකු සංවේගයක් පහළ වෙනවා. මේ සතා තමයි දින හැම හැකියාවකම කරන්නේ ඉන්නත් පයි. දහසක් හවචන් නාන්සේ ගන්න කිලියේ විදියට ඇවිල්ලා උන්වහන්සේ විනයපත් පිළිවිතුණු පහනක් දිහා බලනකොට දැකලා තියෙනවා මේ සලබයෝ සමනලියෝ කලඟැතිව ඇවිල්ලා මේ ජීනක පැනල පිච්චලා ගඳ ගන්න උන්වහන්සේ පහන නිවන්න කියෙත් නෑ රත්තු වයින් කරන්න කියෙත් නෑ උන්වහන්සේ උදාන ගාතාවක් කියලා කියනවා මේ කිච්චි ආයස්සති සත්තු කුෂ්ණාව නිසා ඊටත් වඩා කිච්චි ආයුසෝල තියෙන සත්තු බවට පත් වීමේ හැටි විසතයි කියන හැම හැකියාවක් ගන්න දිනක් පයින් කරනවා ඒ වගේම ප්‍රසිද්ධ තවත් උපමාවක් තමයි අපිට බැරි වෙලාවක්වත් පැණි ඇලියක් එහෙම නැත්නම් මේ පැණි කෝතලයක් වහන්න බැරි වුණොත් නොබෝ වේලාවකින් ඇඹලයන්ට මෙසේජ් එකක් පන්දි යනවා ඊට පස්සේ රහු බැඳගෙන ඉන්නේ පුදුමාකාර ආසාවකින් ඇවිල්ලිවට වෙලා පසුබට උඩ ධ්‍යාන කරෝඩුව පල්ලෙහාට ධ්‍යාන ඉතිං මේ පැණි බොනවා අම්මා මුත්තා කාලවත් මෙච්චර මේ පැණි හම්බෙලා නැහැ කියලා බොන්න පටන් ගන්න. බොන්න කතා බර වෙලා මෙමින් ඉඳර මොම්බ ගිහිල්ලා යනවා මේ පැණි. ඒත් ඌ හිතනවලු අඬු හයක් කියනවනේ. මට පුළුවන් අඬු හයෙන් ජල වෙන්න කියලා තවත් කුරම් බොනවා. බොනකොට ඉස්සර අඬු දෙක ඇතනවා. ඊට පස්සේ තව හතරක් තියෙනවනේ. තවත් කමක් නැහැ කියලා මේ පැණි හැමදාම හම්බෙන්නේ නැහැනේ බොනකොට තවත් අඬු දෙකක් ගියාම තමයිලු තේරෙන්නේ අර මේ පැණි පාසයක් වලට පත් වෙලා ඒ හුස්ම කරගෙන කන්නත් බෑ අඬ ඕල්ලන්නත් බෑ දැන් සම්පූර්ණ අරකට ගිහින්. ඊට පස්සේ කොයි වෙලාවෙ පිටු අඬ දෙකක් යන්න කියලා දන්නේ නැහැ. ඒ තත්ත්වේ වෙනකොට මුළු මීපැණි බෝතලේ හැම තැනම මෙවැනි ගිලී ගන්නාලාට කොම්බින්කින් පිළලා. ඒ නිසා සත්පුරුෂය දැක්කොත් එම අනේ මේ සත්තු කරගත්ත දේ කියලා ගොඩ ගන්න ගියොත් එකෙක් ගොඩ ගන්නවට 10 දෙනෙක් යට වෙනවා. අනේ අනිසා සත්පුරුෂයෙක්වත් අත තියන්නේ අද තිබ්බොත් වෙන්නේ අහක යන පව් කොට සත්පුරුෂයන්ට වැඩි නිසා සෝසුසුම් හෙදෙනවා. මේ පණියක ඇඹලේ හම්බෙත්තා ඇඹලේ අර මේ පණි හම්බෙත්තාම මොන්න තරම් වටිනා ජයග්‍රහණයක් හම්බුනේ පස්සේ නමුත් ඒකම උඩු පාසයක් නෑ. ඒ වගේම ලෝයර සංගරාවලියේ ස්වාමීන් වහන්සේ කියනවා සංගේ යන ඇත්කුණත වහන කපුටා මට විශාල බුදලයක් හම්බුනා කියලා කකකක කිවිල ගඟ මුදට ගිය උනාට පස්සේ මුහුදේ පාවිලා ඇතුළටම යනකම් උනිකනලු කිසි කපුටෙක්ගෙන් බේරමක් නැතුව මට ඇත්කුණ කක යන්න පුළුවන්. නමුත් කල් යනකොට අන්තිමට හම විතරක් ඉතිරිලා ඇටත් එකකට මුහුදට බැහැගත්තට පස්සේ දු තේරෙන්නේ දැන් පීනලා හොදෙන්න බැරි තරම් මොහොත මැද ඉන්නේ කියලා අන්තිමට නයි. අන්නේ වගේ මේ අභිනන්දනය කාමදාන්නා රැක නිසා අභිනන්දනය ඒ සත්‍යය බලනකොට අපිට සංවිධිය පහළ වෙන්න ආසේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වඥන් වහන්සේට මේක ලෝක සත්‍යය බලනකොටත් පහළ වෙන්නේ ඒ වගේ අනුකම්පාවක් තමයි. ඒක නිසා උන්වහන්සේ සඳහන් කරනවා මේ තණ්හාව මේ තරම් පහසක් වුණත් මේ තණ්හාව ඒ තරම්ම තමන් විහිං කරගන දෙයක් වුණත් මේ තණ්හාව ප්‍රමාණ කරන්න පුළුවන් මේ තණ්හාවට තනි කර තමන් වග කියන්නේ. ඒ නිසා මේ දුකට හේතු වෙන සමුදය සමුදේ සත්‍යයක් වශයෙන් අවබෝධ කරනවා කියලා කියන්නේ කුරුසිර කියලා එන ගැහිල්ලක් නෙවෙයි. අපි සර්ව බල ධාරීත්වයටපත් වෙලා. අපි යමක් හද විඳිනවා නම් ඒක අපි නිසායි. ඒ විදිහේ සැපක් නම් ඒ මම නිසාමයි මගේ කෙලෙස් නිසාමයි මම විඳින දුකක් නම් මගේ කෙලෙස් නිසාමයි. ඒක නිසා දෙවැන්නේගේ සම්බන්ධයක් මේක නෑ. බාහිරේ මේකට උත්තරයක් නෑ. ඇත්තමයි උත්තරේ කියන්නේ තණ්හාවමයි කියලා දැනගන්නකොට ඒ පෞරුෂත්වයක් ඇති කෙනාට මේකත් එක්ක හටන් කරලා ඉති ඉවරයක් කරන්න කියන්නේ. පෞරුෂත්වයක් නැති හීනමානයක් ඇති කෙනාට බුදුහාමුදුර කෙරේ තරහක් එනවා. එහෙම කවුරක්වත් ඕනකම දුක් විඳිනවද? මේක අමතර නීතියක් නෙමෙයි කියලා. ඉතින් සමහරු දර්ශනයේදී නැති ඇත්තමක සර්බලතහරි දෙවියන් වහන්සේගේ මනාපය කියලා දෙවියන් වහන්සේගේ අකමැත්ත රට් ඔෆ් ද ගෝඩ් කියලා මේකට හේතුව දෙයනාන් කියලා උන්වහන්සේට හේතුව. ඒක මට මතකයි මම ප්‍රසිද්ධ ධර්ම දේශනාවක ගුවන් විදුලි ධර්ම දේශනාවක
පජිරාමී නාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරා මිනිස් ආත්මයේ සත්‍යයට මුහුණ දෙන්න අකමැත්ත නිසා ඇතුළෙන් මෙන එකක් කියන අකමැත්ත නිසා මේ තණ්හාව ඒ වගේ මේක පුදුම මේ අධිකාරී ශක්තියක් සහිතයි. මිනිස්සුන්ට සාමාන්‍ය කල්පනා කළ කොට ගන්න බෑ. ඒ තරම කන්දක් පිටලා ඉන්න වගේ යට වෙනවමයි. එතකොට මොකද කරන්නේ? මේක මගේ හේතුවක් නැතුව කියන්නේ නැතුව කෙලෙස් කියන හේතුවක් නැතුව මේක දේවත්වයට හේතු කර සර්වබලධාරීත්වයට හේතු කරලා ඒ දෙයන ආංශය පුදුම බලවත් කරගන්න. පුදුමාකාර ශක්ති සම්පන්නයි සියල්ලේ මුල දෙකක් නැහැ. ඒ දෙයන හොද නරක කියලා දෙයක් නැහැ. සර්ව ව්‍යාධි හැමතැනම ඉන්නවා. සර්ව බලධාරී සියලු බලයන් සහිතයි. අපි කරන සෑම දෙයක්ම ඒ පරමාත්මයේ එන ජීවාත්මයක් විතරයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ මේ ඉන්නතිගේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියලා ඉන්න එකයි. ඒකට තමයි දෙයනාංශ අපිට මේ අවස්ථාව දීලා තියෙන්නේ කියලා. අර අමාත්‍යක දෙයනාංශ දීලා තමයි ඉන්නේ. නමුත් බුදුහාමුදුරෝ පෙන්නන මේ සමුදේ සත්‍ය තියා බලනකොට දෙයනාංශේ අපි නැත්තම් මේ සත්‍ය නිර්මාණය කරුවට වැඩිය සත්‍ය විසින් නැති බැරි තම දෙයියෙක් නිර්මාණය කරගෙන ඉන්නවා කියන තමයි කියන්නේ. තමන්ට කියන දේ හරියට යට ගහ ගන්න බැරි නිසා තමන්ගේ සමීකරණය සම්පූර්ණ කරගන්න ඒ ගෝඩ් එකට කියන්නේ ගෝඩ් එලිමන්ට් නැත්තම් ගෝඩ් පාටිකල්. දැන් ෆිසික්ස් වල වයන් 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 ගියාට පස්සේ ඒකල දැකලා දිනනවා ඇති වෙනවා සහ සමගම කාලේ ඉතාම කුඩා ප්‍රමාණයකින් වෙනස් දෙයක් බවට පත් වෙන දෙයක් තිබිලා තියෙනවා බිග් බැන්ග් එකේදී. ඊට පස්සේ තමයි මේ දේවල් ද්‍රව්‍ය බවට පත් වෙන්නේ. ඒ නිසා පිප්පීම වෙනවා සහ සමගම බැලුවොත් ඒ කියන රූට් කෝස් එක මුල්ම ශක්තිය හොයන්න පුළුවන්. ඒ නිසා දැන් මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ වෙනම ඔරිෂන ආගාරවල මේ ඉලෙක්ට්‍රෝන කලයිඩර් එක හොයාගෙන ඒ දෙක ගැටෙනවා එක්කම බලන ඉන්නවා මේ කෝඩ් පාටිකල් එක පොරක්. පටන් ගන්නකොටම එන පාටිකල් එක පොරක්. ඒක මොකද ඒක නැතුව මේ සමීකරණය සම්පූර්ණ වෙන්නේ. පිළිගන්න කැමති නෑ මේකට හේතුව තමන්මයි තමන්ගේම කෙලෙස්මයි. ඒ නිසා තමන්ට මේකේ හොඳින් සටහන දියත් කළොත් ඒක කෙලවරක් කරන්න පුළුවන් කෙනෙක් හිතන්නේ නැතුව තාමත් විශ්වාස කරනවා මේක ඒකාන්තයෙන්ම බාහිර දෙයක්. ඒ නිසා ඒ දියනාංශය පිළිබඳව තිබුණේ විශ්වාසය. ඒ වගේම විශ්වසනීයත්වය නිසා ගෝඩ් පාටිකල් කෝයි. ඇත්තටම බෞද්ධ කරන්නේ ඔය දෙල්ලම තමයි. බෞද්ධයත් කරන් හදන්නේ මේ මට මේ දුක පැමිණුනේ අසවල් කෙනා නිසා කියලා කියනවා. අපේ පොත්වල දීලා තියෙනවා කැටිල රජුගේ නඩු තීන්දුව ගැන. කැටිල රජු ඉන්න කාලේ ගියක් හදලා දිනවා කටුමැටි ගියක් ඒකේ හදුවට පස්සේ කඩාන වැටිලා ඒ මිනිස්යාට ලොකු අකරතැබ්බක් ගත්තා. පස්සේ ඒ මිනිස්සා කියලා රජුරවන්ට වැඳලා අස්වාන් දාසක බුදුන් දීයන් ආහන්සේ මෙන්න මේමය මම කොන්ත්‍රාත් එකක් දුන්නා ගිය හදලා දෙන්න කියලා ඒ මිනිස්සා ගේ හැදුවා. ඒක දෙත බඩ වැඩි කම නිසා අදගෙන වැක්කා මට මෙච්චර හානි නෑ කියලා. ඉතින් කැටිල රජුරව වහාම තීන්දු කරාලු කොන්ත්‍රාත් කාර්යය ගෙනලා මරන. ඉතින් ඒ මිනිස්සේ ආවට පස්සේ ඒ මිනිස්සා කිව්වලු දීයන් ආහන්සේ ඇත්තමයි මම තමයි ගේ හැදුවේ. හැබැයි මේ මනුස්සයා මරන්නේ මගේ ප්ලෑන් එකක් මොකක්වත් තිබුණේ නැහැ. අවාසනාවට වගේ මම මේ මැටි අනන්න ගත්ත කලේ කට පොඩක් ඇට වෙලා තිබුණා. ඒක නිසා මැටි දාක වතුරක් කන්න වතුර වෙන්නේ. ඉතින් ඒක නිසා මගේ කිසිම ඇත්තටම කිසිම චේතනාවක් තිබුණේ නැහැ. මේ කුඹලා මැටි කලේ හදනකොට කට ඇද වෙච්ච එක තමයි ප්‍රධාන හේතුව. අජිරකරු වහාම ඒ කුඹලා රාජසභාවට දෙනවාන්නේ කියලා ඌට මනමලෝ දෙනවා. ඉතින් කුඹලා කොල ඇත්තටම මේ උන්නේ නැහැ කලේ නම් ගත්තේ මගේ මේ පොලෙන් තමයි ඉති උනේ ඒ කටාඹන වෙලාවේ ඉස්රායිල් ගෑන් කෙනෙක් ගියා ඒ මිනිස්සයා දිහා බලන් යනකොට සික්වි අට හැප්පුණා කට ඇදුවා කියලා. ඒ අම්මන්ට ලස්සනයි අනිත් ඒ කලේ යමනකොට හතර පහකට ඉස්රායිල් ගියා. එතන මට ඒක පාන කර ගන්න බැරුණා මේ කලේ යමන්ට කට ඇදෙන්න හේතුව ඉස්රායිල්ගේ ධර්ම කාන්තාව. ඔබ දන්නවද මන්ට ඔය එහෙමයි එමය අස්වල් ගමේ ඉන්න මිනිස්සයා. අදිරු රාජ්‍යයේ කියලා ඒ මිනිස්සයා මරන්න කිව්වා. ඉමන්සේ කියනවා මම මෙඩිකලේ වෙනක් කරන්න අදහසින් ගියා නෙමෙයි. හදිස්සියේ මම ගෙදරකට යන්න රත්තරන් බට්ටික වතුර දාන්න ගියා. ඒ ආසතිය වෙලාවට දුන්නේ. ඉතින් මම ඔක්කොම ලැහැත්තිලා කිහින් දනවල දුන්නේ. ඉතින් මම තුන් හතර සැරයක් යන්න වුණා. මම ලයිව් එකේ ගමනේ තමයි ගියේ. ඉතින් මේකෙන් මේ මහණියක් වෙයි කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ
ඊට පස්සේ රාජ්‍ය රෝහල මේකට මට පාඩුක් තියෙනවා මම නඩු දෙන්නේ නැදවත් මේ ආචාර්ය කරපු වැඩි ඉස්සක් තමයි කියලා පස්සේ ඒ මාසෙ. ඒ මාසෙ මුන්තකම කහරළු හොඳටම දුප්පත් මිනිස්සෙක්. මේ වැරද්ද නම් වැරදිකාරය නම තමයි. ඉතින් නම් මට නම් ඒකට කියන්න හේතුවක් නැහැ. මම පහුවේ දිකේ වුණා හැදලා ඉතින් බොහොම අමාරුයි. ඉතින් සාර්ව කරගන්න බැරි නැඟත් දුරවලයි. ඒ සාර්ව කරගන්න දැන් කොහොම සර්වසාධාරණයි. මේ මාසෙ ඇතලව මනෝල පළල මරවා. ඊළඟට මිනිහා වුණලා කළා අන්නේ ඉහාඳුනේ. ඔය ඇතාගේ මම පාදනවත මේ ඇටකටක් එන අනුනොත් ඔබ වහන්සේට තමයි යුද්ධයට ආගන්න හම්බ වෙන්නේ නැත්තේ. මම රටතරම් බඩු ගන්න ඉස්සරහට කඩේ මුද්‍රාවේ බඩ අති මහතයි මුස්ලිම් මිනිස්සේ. ඒ මිනිස්සයා පෑගොත් නම් ඇටකට ලේසි කියලා. සද්දුදල ආදිය. ඒක තමයි හරිය. සියලු දෙනා මේක තිලාර මිනිස්සු මාර මනසට බඩ පාගවල හඳු විසුදා. අපි තුදින්දල හැන්දරන කම් කරන්න ඕනේ කියලා. අපි කවුරු හරි බලනවා අර තියෙන අපේ කෙන හිතර කැස්සට හිඹිසාර කැස්සට හේතුව බාහිරේ හොයි මුළු ලෝකෙම විද්‍යාඥයෝ සියරම සැදී පැහැදී සිටිනවා අපිට හේතු කියන්නේ රජු වඳින පුරෝහිතයෝ වගේ උන්දලාට තමයි අපි මේ දෙවන්නේ උන් දරුවත්නන්ට පෙන්නනවා මේ ලෝකයේ තියෙන දුකක ඒ දුකට හේතුව උඹේ තෘෂ්ණාව අපි ඒකට කැමති නැහැ අපි හිතන්නේ තෘෂ්ණාව නිසායි මේ අපේ ආපරේෂණය ඇවිල්ලා තියෙන්නේ. අපි යමක් හොයාන යන්නේ තෘෂ්ණාව නිසා. ඒක නිසා මහාඥාන රූපේදී සර්වඥාන්ත පෙන්නනවා තෘෂ්ණා තණ්හාව නිසා තණ්හා නිසාය පරිේෂණ. අපි මේ නව නිස්පාදන නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වය සියල්ලම එන්නේ තෘෂ්ණාවෙන්. ඒක කාටවත් නෑ බෑ කියන්නේ. මේක කියන පරිවේශන තෘෂ්ණාව කියන. ඒක නිසා නව සමාජයේ විශේෂයෙන්ම මේ අවුරුදු 200ක් විතර කාලය විද්‍යානුකූල දියුණුව කියලා කියන්නේ මෙන්න මේ තෘෂ්ණාව තියෙන කෙනා හොඳ කෙනෙක්. සාලුද්දව නිෂ්පාදනය කරනවා කියලා මේ තෘෂ්ණාවට තමයි Nobel Prizes දෙනවා, Magnesi සම්මාන දෙනවා, අර award එක මේ award එක දෙනවා. ඒ තෘෂ්ණාව දෙන මනුස්සයත් මේ නිසා අසීමිතව හොයනවා. එතකොට ලාභය ලැබෙනවා. සහ දහසකුත් පරිසරන වැඩිල එකක් හරි. හරි ගියාට පස්සේ ලාභයක් හම්බ වෙනවා. හැම විද්‍යාඥයෙක් අතරම තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාව විශේෂයෙන්ම තියෙනවා. ඒක හොයාගත්ත විශේෂඥයා ඒක තමන්ගේ නමට පේටන්ට් රෙකෝඩ් කරන්න උත්සාහ කරනවා. නු රජයේ කියනවා එහෙම කරන්න බෑ මේවට අපි ෆන්ඩ්ස් දුන්නේ අපි. ඒක නිසා ඔයාලට දෙන්න බෑ. ඒකම තර මනුෂ්‍යය කරන්නේ ඒ ලැබපු ලාභය නිසා ලාභේ සමාකාරව බෙදා ගන්න බැරි වීම නිසා මේ මිනිසයා ඒකට බැස ගැනීමක් කරනවා මම තම රටේ යනවා කිල වෙන රටකට ඒක පූජා කරනවා එහෙම නැත්නම් තම හොයාගත්ත නිෂ්පාදනය දෙන්නේ නැහැ ඔලු එලි කරන්නේ නැහැ මේකට කියනවා අජෝසනය කියලා ඒ තමන් හොයාගත්ත දෙයට ඇතුළට බැහැ ගන්නවා ඔය තමත් ලහිර වැඩි කම කරේ බැහැ ගන්නවා අජෝසනය නිසා පග්ගහෝ දැඩි කොට ගැනීමක් වෙනවා මේ සත් මේ සත්‍යයේ එන තමයි තම හොයාගත්තදී අර මොකද්ද බදාගත්තා වගේ කාටවත් මුතිය අතයි දැඩි කොට බදාගන්න මේ නිසාම සුඛම පහළ වෙනවා මොකද හේතුව අර තමන් හොයාගත්තදී ලැබෙන ලාභය එහෙම නැත්නම් ලැබෙන ප්‍රතිලාභ සියල්ලම අතර සම වෙනවා දකින්න හොයාගත්ත එකට ගැනීම මොකද තමන් තමයි ඒකට ආයෝජනය කරේ කියලා ඒක නිසා අජෝසනය බැස ගැනීම දැඩි කොට ගැනීම නිසා මසුරුකම පහළ වෙනවා. මසුරුකම පහළ වෙනවත් එක්කම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවේ. එච්චි මිනිස්සයකින් ආරක්ෂාව වීම සඳහා කටයුතු කරනවා ඒ ආරක්ෂක අධිකාරිය නිසා ඒ මිනිස්සයාට ඡන්ද දාන, සත්තු දාන, කලහ විවාද විග්‍රහ තුන්තුම් පේසුන්‍ය අනේක පාපකානං අකුසලං ධම්මං සම්බවයි. මේ ආරක්ෂා ප්‍රශ්නේ ආපු ගමන් මේ මිනිස්සයාට කෙනෙකුට දඬුවම් කරන්න සිද්ධ වෙනවා. ආහුබලින් පහර දෙන්න සිද්ධ වෙනවා කලහ කරන්න සිද්ධ වෙනවා විවාහ උග්ඝහ දැඩිමත දහරි වෙනවා චුවන්තුම් පේසුන්නම් කියනවා තෝතෝ වරපල කියලා අයියෝ කතා කරන්න සිද්ධ වෙනවා මුසාවස් කියන්න වෙනවා ලෝකෙ කියන සේරම කුසල කර්ම සිද්ධ වෙනවා හැබැයි අපි හිතන්නේ නැහැ ඒ කුස්නාවේ කියන පරිදේශන කුච්චේ නරක දෙයක් කියලා ඒක නිසා අපි ඒ කුස්නාව අපේ මානවයික වාස්තුමක් කරගෙන තියෙනවා අපි මේ පරිේෂණ ප්‍රශ්නාව මගේ එකක් කියලා අපි හිතන්නේ. නමුත් දන්නේ අපි මේ පහඳින්නේ මාරමසිනාගේ උගුලට කියලා. හම්බුණත් කමන්නේ හම්බෙච්ච දේ මානවයෙන් සූ සමසෙ බෙදී යන්න අරිනවා නම් එතකොටත් බේරුවා කියලා. නමුත් ඒක කවදාකත් එන්නේ. සාගත මානසය ඒක අල්ලබදා ගන්න.
ඉතින් මේ විදිහට මේ තෘෂ්ණාවේ ස්වභාවය සර්වඥාන්ත හොඳ ලස්සනට මේක දැක්කා. දැක්කට පස්සේ මේ තෘෂ්ණාවමයි දුකට හේතුව කියලා කිව්වට අසර තෘෂ්ණාව මුල් කරගත් කෙලෙස් බලමුළුල්ලක් වටී. තෘෂ්ණාව ආසන්න කාරණා වුණාට අපේ දුකට ඒසඳ ඈත තියෙන කාරණා තමයි අවිද්‍යාව කියන්නේ. ඇති හැටි නොදැනීම ඈත තියෙන කාරණාව. ඒ ඈත තියෙන කාරණාව හරිද චිත්තපටිශාලාක තියෙන අන්ධකාරය වගේ තෘෂ්ණාව තමයි කිරේට අරිල වැටෙන ඒ රූප ටික. ඉතින් අන්ධකාරය නැත්තම් රූප පේන්නේ නැහැ. ඉතින් රූප දිහා බලාගත්ත අපි ලෝකෙන් අයින් වෙලා ඒ රූපෙම බලාගෙන ඒක ශෝකාන්තයක්ද නැත්නම් සුඛාන්තයක්ද කියලා බලලා අපි චිත්තපටිය රස විඳිනවා. අපි හිතන එක අපේ අයිතිවාසිකමක් කියලා. නමුත් අන්ධකාරය නැතුව ගියොත් එහෙම අපිට රස විඳ ගන්න බැරි නිසා චන්දකාරය රූපය ගන්නවා. ඒ නිසා බුදුගෝසාචාරින් වහන්සේ වගේ ඒ විස්මාදින පාචාන් වහන්සේ සඳහන් කළ තියෙනවා මේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව අපිට තෘෂ්ණා වශයෙන් අනුවර්තන වෙලා තියෙනවා. අපි මේ විඳින්නේ ඊළඟන කරන දුකක් බව අපි දන්නේ නැහැ. ඒ නොදැනීම තෘෂ්ණා වශයෙන් පෙනී සිටිනවා. තෘෂ්ණාට අනුවර්තන වෙනවා. ඒ වගේම සැපට ඇති තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් අනුවර්තන වෙනවා. නිසා මේ සැප දුක් දෙකක් තෘෂ්ණාවත් අවිද්‍යාවත් කියන මේ ටික ඒ එකතු වෙලා මේ කරගෙන යන වැඩේ බලන්න නම් අර බුදුහාමුදුරුවෝ පෙන්න පුතාට බලන්න. මේ ලෝකේ තියෙන දුකක ඒ දුකට හේතුව තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණාවෙන් කර මෙතෙක් විතර කෙරුවේ කාම තෘෂ්ණාව. ඒ කියන්නේ ආමිෂයේ කෙරෙහි ඇති තෘෂ්ණාව. යම් වෙලාවක අපි හිතමු ඒක භාවනාවෙන් හෝ ඊළෝලින් අයින් කරයි කියලා. අමාරුයි නමුත් කළ හැකියි. ඒකට අපි භාවනාවෙන් නිදර්ශනයක් ගත්තොත් යම් කිසි කෙනෙක් මේ තෘෂ්ණාවේ දත දාන වස්තුන් කෙරෙහි තෘෂ්ණාව නැති කිරීමේ ක්‍රම අපි දානේ කියලා කියනවා. තමන් ධාර්මික උපයා ගන්නවද තමන් බුද්ධ විඳුත් කවුරුත් නොබනින දෙයක් නන්නා දුන්නා කෙනෙක් අතර දීලා අපි කුසල් අකුසල් ගන්න දිනුවක් කරනවා නැත්නම් පින් බව වලට බැඳිලා පින් කිරීමේ අදහසින් ගන්න දෙනවා කියලා. ඒකෝට අපි දත දාන වස්තු දානවා. ඊට පස්සේ පණ දාන ගන්න හාමුදුරුවෝ හෝ බාර ගන්න එක නම් කියනවා මේ දාන දෙනකොට සිල්වන්ත ඉඳලා සිල්වන්ත කෙනෙකුට දන් දෙනවනම් වටිනවායි. ඒකට අහනවා මොකක්ද දැනේ සීලිකයන්. සීලේදී දෙන්නේ අභය දාන. සංසල දුන්නේ ආමිෂ දානෙනේ. අහන්න පාණං ගරම් වත්තම් මාලා ගන්න විලේකණන් වශයෙන් අපේ බණ පොත්වල උගන්වනවා දස දාන වස්තුව. ඉතින් ඒකේ උසස් මට්ටම වටිනා එක තමයි අභය දාන කියන්නේ සතුන් මරන්න දෙන අවස්ථාවක නමයි. අභය දෙන. ප්‍රසන්න කරන්න දෙන අවස්ථාව නොකර වස්තු හිමියට අභය කාමීත්‍යචාරයේ නොකර එයාට අභය දෙනවා. බුදු කියලා විශ්වසන පරිපෝෂණ නොකිය අභය දෙනවා. ඒකෝට ඒ බුද්ධලයට අර දාන දෙනකොට දස්ථාන වස්තුන් වශයෙන් කාලානුරූපව කර්මානුරූපව ආමිෂ වස්තු ලැබෙනවා. අභය දාන දෙන කෙනාට අභය ලැබෙනවා. අභය කියන්නේ අනතනක බය නැති ඉන්න පුළුවන්. ඉතින් ඒක හරි වටිනවනේ. ඔන්න ඔය දෙකම කෙරුවට පස්සේ ඉබේ අභේදානයක් දෙන සීලය අපිට රැක ගන්න බැරි වෙනවා. උච්චතුලේ තියෙන ආවුනේ නිවර ධර්මයක්. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ඒ කෙලෙස් නැගලා ආවට පස්සේ අපිට සතෙක් මරන්න ඕනකමක් නැහැ. නම් මැරෙන අවස්ථාවල අනන්තවත්. හොරකමක් දැලිසේ සංවිධානය වෙලා කරන්නේ නැතුණාට කෙරෙන අවස්ථාවක් නෙවෙයි. කාමච්ඡාචාරය අපිට සભ્યත්වයේ තුල අපිට තරම් නොවුනට ඒ කාමරාගේ ඇතිවන්ට පස්සේ අපි නොපනත්කම් කෙරේ. බොරුව කියලා මේ විශ්වචන පරිවචනේ කටියේ කෙලෙවි ආවි නොබෑවි පිටේ. ඒකෝට අපිට තේරෙනවා මේ සීලේ යාදෙන්නේ නැහැ, කල්ලල්ලන්නේ නැහැ, මේ හිත හදන භාවනාවකින් තොර. ඒක හරියට අර ඇතුලේ අසුචිතෙදී කලේ පිට පින්තාරු කරනවා වගේ වැඩක්. ඒකකොට තමයි මේ වගේ තැන්වල තියෙන්නේ. භාවනා මධ්‍යස්ථාන එහෙම නැත්නම් භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා යම් වෙලාවක භාවනා කර්මාන්තය හරි ගියාම අරමුණක අනපාණ හරි මයිති භාවනා හරි උදාන්තය අරමුණක හොඳට හිත එල්බගෙන නිමග්න වෙලා තියෙනකොට අර කාමච්ඡන්ද ආදී ජීවන ධර්ම අයින් වෙච්චාම තමයි තේරෙනවා අර ධන් ජීවිතේ ආනිසංස. ජීල් දකපු ආනිසංස
මෙලෝ වශයෙන්ම ඒ කාම පරිලාදාහ පීඩා නැතුව ඒක වේලාවක් ඉන්න පුළුවන් අර සුඛේ සමාධි සුඛේ කියනවා විත්ත ධම්ම සුඛ වේදනා මේ ආත්මේම සුඛ වින්දනයක් ඒ සුඛය රූප බලලා ගන්න සද්ද අහලා ගන්න ආමිෂ සුඛයක් නෙවෙයි නිරාමිෂ සුඛයක් මේ සුඛය උරුම එකම සතා මේ ලෝකෙ මිනිස්සුන්ට ඉතින් පිට තියෙන අර කාම සුඛේ සත්ත්ව බහලා රූප බලලා ගන්ධ රස බලලා ආහාර වළඳලා සපතනක බුදියලා ගන්න සැප සියල්ල පිළිසනු හා සමානයි. ඒක නිසා අපි මනුස්ස වශයෙන් වැඩගත් වෙන්නේ අපේ තියෙන මනුස්සකම කැපී පෙනෙන ගුණය කියන විත්තම සුඛ විහරණය ලබන්න පුළුවන් නිවන් යටපත් වීමෙන් ලබන මේ ධ්‍යාන සුඛේ නැත්නම් සමත සුඛේ. ඒක අර සීලයට වැඩිය උත්කෘෂ්ඨ බව හැබැයි නමුත් ධ්‍යානය කරනට පස්සේ ආය අපි අරින්දු ගන්න බෑ. එතකොට අපි ඔන්න විපස්සනාව අවශ්‍ය වෙනවා. ඒ කෙලෙස් මත මොවෙන ආකාරයට සියර්තියක් හදපත් කරනවා. අපි හිතමු විපස්සනා භාවනා කරනවා. විපස්සනා භාවනා කරනකොට ආනාපාන සතිය අරගත්තා. මුලින් ඉතාම අමාරුයි ආනාපානයේ තියෙන දාගෙන ඉන්න. ඒක මම දැනෙන විදිහට කවුරුවක් හිතුවද වෙයි කියලා මම එහෙම කිව්වා. ඒක දුවන අස්සේ කුඩ අනුභව විදියක් කියන්න හදනවා. නමුත් කොහොම හරි කරලා මෙතනින් නැට්ට උදානෝ කරුවත් කොහොමද තව දකින්න පුළුවන් උත්සාහ කරන්න මේ ආනාපානේ මුලට මුල දාලා ඉන්න පුළුවන් තරම් හම්බ වෙනවා. එතෙන්දි හරි නිය උපදෙස් පන්තියක් ලැබුණා. මේ ආනාපානෙත් හොඳට සමීප නිරීක්ෂණයක් කළොත් නිකන් හුදු මුලට මුල දාලා තබා ගැනීමක් නෙවෙයි. ඉතාමත්ම සමීපව බලලා එහි කියන ආස්වාසිය කියන ප්‍රස්වාසිය කියන අත්‍යන්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ බලලා හොඳට නිමග්න වෙන්න 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 ආනාපානයත් හිතත් කයත් සංසිද්ධියාවකට යනවා. ඒකට කියනවා ගුරුතු ආනාපාන ක්‍රමයෙන් සියුම් වෙන්න පටන් ගන්න. මේක හරි මේක තමයි වෙන්න ඕනේ කියලා හරි දෘෂ්ටි අධිකන බලහිතු සියුම් ආනාපානේ අතිසියුම් අතිසූක්ෂම ආනාපාන බවට පත්. අනේ අතිසූක්ෂම ආනාපාන බවට පත් වෙනකොට සමහරකට තීඩඩිලා බය හිතෙනවා. කම්මැලි හිතෙනවා, නිරස වෙනවා, ගැහෙනවා, නිඳ යනවා, එක්ක පහිය මුස්ම ගන්න හිතෙනවා නැත්නම් සැක උපදවන මේ සේරම අපේ ඉන්න කෙලෙස් වල ක්‍රියාකාරකම්. ඉතින් හොඳ ගුරුරෙක් හම්බුනොත් මතක් කරලා කියනවා. බය වෙන්න එපා, තමන් දන් දීලා තියෙනවා, ඉල්ලකලා තියෙන්නේ. ඔය ආනාපානේ දියුණු ලක්ෂණයක්. ඒක නිසා තව දුරටත් ඔය සිම්මුණාමදි තවත් සිම් කරන්න ඉහිම ඉනාලි 10 15 20 30 40 50 60 පැය එක එකමාරින් ඉන්නේ. අන්නේ මේ ඉන්නකොට අපිට තේරෙන්න පටන් ගන්නවා ඒක ඇතුලේ පදියමක් ගන්න පුළුවන්. ඒක ඇතුලේ සමතුලිතතාවයක් ගන්න පුළුවන්. ආනික ගත්තට පස්සේ හේතු යනවා මේක තමයි මානවයාට අයිති සැබෑ නිවන. රූප ශබ්ද ගන්ධ රස වල ඉදි සිටීම ආගන්තුක වැඩක් වල්මත් වෙනවා. කිසිම මහා සමානිය මේක තමයි විශේෂ දෙයක්. ආන්නේ සමතුලිතතාවය මුනට මුන තියාගත්ත ආරම්භණ දෙවිලා කලබල වෙන තේ සමතුලිතතාවයට ගියොත් ඒ පුද්ගලයාට ඉසුමුලන්න පුළුවන් මම දැන් කාම තණ්හාවෙන් කරෝයි. ඒ මොකද මේ වෙලාවේදී මිනිස්සයා රූප බලමින් ඇහෙන් සැප විඳිනවා. ශබ්දහමින් කනින් සැප විඳිනවා. නාසයෙන් ගඳ සුවඳ බලනවා නේද? ජීවිත රස මස උලක් ලැබිලා නේද? කායක පහසක් ලැබිලා නෙමෙයි හිතට අදහසක් අනුව නෙමෙයි ඇහ කන දිව නාසය කය මන කියන මේ හය දොරෙන් නිර්මුක්ත වෙච්ච කිසිම අරමුණක් ඇසුර නොකරනා වූ විඥාන කප්පයක්. ඉන්නේ මෙතෙන්දි ගියාට කියයි කාය රසනාව සමෘද්ධ වුණා. ආමිෂත්‍යක තියෙන සම්බන්ධතාවයේ තාවකාලික කපහැරියා ඉන්ද්‍රයන් සනසුවා සතපුවා දැන් මොන සමතුලිතතාවයක් තියෙනවා මෙතෙන්ට ඒ කියනකොට බලන්න පුළුවන් මෙන්න කාම තණ්හාව කියන තණ්හාවේ පළවෙනිම වාටිය ප්‍රයෝගයෙන් කපන්න තාවකාලිකව කපන්න කපුවාට පස්සේ තවත්ම තේරෙන්න පටන් ගන්නවා භව තණ්හාව කියලා ඒ තමන් ඇඟිලි ගැහුවේ නැතත් මම ය නැති වුණත් ඇහ කන ජීවනාසේ වැඩ කෙරුවේ නැතත් මේ පැවැත්ම නොසලී කියන ඉස්සතන් හිතන්නේ ආනපනේ නැතුව මේක පවත්වා ගන්න බැරි.
නමුත් පැවැත්මට අසුකොට මොන භව තණ්හාවේ ස්වභාවය කාම තණ්හාව කියන මූලික වාටිය ගලවලා දැම්මට පස්සේ භව තණ්හාවේ ස්වභාවය දක්වන්න පුළුවන්. ඉතින් ඒක වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතිපට්ඨාන ඉතුරු දෙක ඉතුරු ටික තුලින් කපාන 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 යනකොට අර කාම තණ්හාව සියුම් භාවයට පත් කරගත්තා වාගේ මේ කියන භව තණ්හාවේ සියුම් භාවයට පත් වෙනකොට විවිධාකාර අර වගේ පරිේශන පරීක්ෂණ ඉදපත්. මේ හම් වෙනකොට විලාවක ඒ තමන් ලැබපු භාවනාමය සුඛේත ප්‍රේමේ පාළය. සිත නන්දිය කියලා කියන සප්ප්‍රීතික තෘෂ්ණාව පාළය. සමාලාද එක් වෙනත බය සහ සැක පාළය. ද්වේෂත් පාළය. එතකොට ඒ යත කියන කාම තණ්හා කියන පොත ඇරියට පස්සේ යත භව තණ්හා විභව තණ්හා කියලා එකක් මේකට ප්‍රේමී අනිත් එකකට තරහ. මේක පිළිබඳව සැක, මේක පිළිබඳව බියලවන සුත්තක්, අසරණ ගතිය, සානිකමියක් ගතිය පේන පටන් ගන්නවා. ඒ දෙන්න මාරු විමාරුට වැඩ කරන නිසා බුදු දෙමින්ගේ උපදේශ නැතුව හරි අමාරුයි කපාගෙන නැතුවට. නමුත් එතෙන්ට යනකම් හෝ භාවනා කරපු කෙනාට තේරෙනවා මේ කාමයාගේ මෙච්චර මිනිස්සු මේ පහඳින, මෙච්චර මිනිස්සු මේ තෝතෝ වරපල කියලා රණ්ඩු කරන කාමයාගේ අයින් වීම පමණකින් භාවනා ඉතාම ගැඹුරකට යනවා. මේක මරණයෙන් එහාට කිය එකක් නෙවෙයි. පොත්පත් වලින් ගන්න එකක් නෙවෙයි. ගුරුවරුන්ගේ ආශිර්වාදයෙන් ගන්න එකක් නෙවෙයි. බුදුහාමුදුරුව අපිට දීප එකක් නෙවෙයි. තමන්ම බුදුහාමුදුරුවෝ කියන උපතිස්සනුව කටයුතු කිරීමේ සාක්ෂාත් කරන දෙයක්. ඒක නිසා මේ සමුදේ සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥානය අරවිජිත ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කිමේ කුබ්බේ අනනසුතේසු ධම්මේසු චක්ඛුමුදපාදි ඥානමුදපාදි කියන ප්‍රකාශය කරන මහගේ ගරුවචන් වහන්සේ මේ සියලුම දුක්කොට හේතුව මේ සමුදේ සත්‍යයි කියලා ඒ සඳහා උඹ මොනවද කරන්නේ නැත්නම් මම මොකද කරේ කෘත්‍ය මොකද්ද කියලා කියනවා. සංකෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ කුබ්බියනනසු තේරු ධම්මේසු චක්ඛුමුද පාදි ඥානමුද පාදි පඤ්ඤාවුද පාදි විද්‍යාවුද පාදි ආලෝකෝද පාදි මේ කුෂ්ණාවයෙන් පේන වාටි තුනක් සහිත මේදී එකින් එක ගැළවිය යුතුයි. ප්‍රහාණය කළ යුතුයි කියන ප්‍රඥාවක් මතා. ඉතින් ගැළවිල්ල සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් හිතනවා මේ එක පාරම ගහින් ගිරියක් ඉන්නවා කරන්න පුළුවන්. ඒ වගේම හිතනවා දැන් පිං කරලා දන් දීලා සිතරලා මතු පහර වෙන මෛත්‍රී බුදු ජානන් වහන්සේ ඉදිරියටපත් වෙලා දේශනා කරන ධර්මය අදින්නේ සියලු දිනාටම එකසේ නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා සාදු කියලා කියන කිල මුකියක්. හරි වැඩේ හරි. අපිට දාන දුන්නාට පස්සේ ඉස්ලාමන බුදු ආමරම් වෙනකොට ඒ වැඩි කෙරේ කියලා. දැන් මේ මොන්ටිසෝරි පන්ති තියෙන්නේ ඇඩ්වාන්ස් ලෙවල් එක මෛත්‍රී බුදු ආමරම් එක කරන්නේ. ඔක් කරන් කඩාවත් එහෙම හම්බුෙන්නේ මේක එකින් එක එකින්ද හතරේ මලාරින්න වගේ පිහලා පිහලා යනවා. ප්‍රධාන වශයෙන් මේ කිරිසනුන් හා සම වූ කාමසන්නාව දැනගෙන මිනිස්සෙක් වෙඳලා ඒ කාමතණ්හාව අයින් කරන්න පුළුවන් ගතිය මරණින් එහා පැත්තේ කට්ටේ. මෛත්‍රී බුදුහාමගේ ධාර්මයේ විශේෂයෙන් හම්බෙන්නේ රත් නැහැ. ගෞතම බුදු ධාර්මයේ දැනට තියෙන එක. මතක තියාගන්න අද බැරි නම් හිතත් බෑ. හිත කියලා වෙන මොකක්වත් අලුත හම්බ වෙන්නේ නැහැ. අද අපිත් අවස්ථාව එක කරගන්න බෑ කියන්නේ ජම් නිදහකට කර්ම හොයනවා නම් අපි හිතත් ඔය නිදහකට කාරණාව මෛත්‍රී බුද්ධ ධාර්මයේ හම්බ වෙනවා. ඊට වැඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකන්ද කොහොමද අඳුනගන්නේ මෛත්‍රී බුද්ධ ධාර්මයේ? කොහොමද අඳුරගන්නේ ඇඩ්‍රස් කාඩ් එක දීලා අපිට මෛත්‍රී බුද්ධ ධාර්මයේ ඉන්න මයි ළඟට කියලා. කිසිම භාවනා කරපු නැති කෙනෙකුට තව සත්පුරුෂයෙක් අඳුරගන්න හම්බ වෙන්නේ නැහැ. සද්ධර්මයේ දකින්න හම්බ වෙන්නේ නැහැ. බුද්ධ ධාර්මයේ ගාව කිසිම විශේෂයක් අපේ ගෞතම සර්වඥා වහන්සේ ඉන්න කාලේ මිනිස්සුන්ට හරියට පටලැවුණා කාශ්‍යප මහ රහතන් වහන්සේට බුදුහාමුදුර කියලා හොයාගත්තා. අපිට දැන් නම් පෙන්වන්නේ 18 දෙනා බුදුහාමුදුර බුද්ධාශ්‍රීයමින් ඉන්නවා කියලා. ඒක කොහොමද ඉතින් ඈත ඉඳලා හරි අඳුරන්න පුළුවන්. මොකද ඒ කියන්නේ මොකක්වත් නැත්තේ නෑ බුදුදහම අපි මිනිස්සු. දැන් ආවත් මම හිතනවා බුදුහාමුදුර පැහැෙන අපහසුකකට පත් වෙයි අද ඉන්න ආයක හමුදුත් එක ෆයිට් කරන්නේ. ඒ දැහැම කෙනා බුදුහාමුදුරට පැඩි ආයිතිවාසිකම් ඉල්ලගෙන කරන කන්දුවක් තිබුණා. ජා බුදුරජාණන් වහන්සේ ආවොත් විලිලජ්ජාවටපත් වෙනවා.
ඒ විතරක් නෙමෙයි මෛත්‍රී බුදුන් දැක්කත් ලොකු ප්‍රශ්නයක් වතිනවා. තමන් ළඟ සීලෙ නැත්නම් සමාධියක් නැත්නම් ප්‍රඥාවක් නැත්නම් කොහොමද අඳුනන්නේ සත්පුරුෂය? කොහොමද අඳුනන්නේ සද්ධර්මය? කොහොමද අඳුනන්නේ මේ බුදු ඥානවත්ය? ඒක නිසා තමන් තුළ බුදු ගුණ නැත්නම් කවදාකවත් බුදුන් දකින්න බෑ. තමන් තුළ සත්පුරුෂ ගුණ නැත්නම් සත්පුරුෂය දකින්න බෑ. තමන් තුළ ධර්ම නැත්නම් ධර්මය දකින්න බෑ. ඒ නිසා ධර්මයේ දැකීම තමයි මේ අදහස් කරන්නේ. ශක්ති ප්‍රමාණය අර විදිහට අරමුණට දාලා යරුණ මොදුවට සිව්මෙන් දැරලා මේ මූලික වාක්‍ය උඩම තියෙන කට්ටේ කාමදාන්නා කබලා ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණය යම් ප්‍රමාණයකට ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයෙන් තොර කරලා ඒ තුළ සමතුලිතතාවයේ දැකීම ඒ තුළ සමතුලිතතාවයේ පවතින පුරුන් දෙයක් බව දැකීම මොනජීවිත හොඳ වටින හරිස්ථාන ඒක හරියට පොළවේ සමතුලිතතාවය අරගෙන දුවන ආශාන්තරාව යම් වෙලාවක සංවේගයේ ටිකක් දුර ගිහිල්ලා වේගයට ආවට පස්සේ තත්ත්ව හැදී වැඩි කරලා එයා ඒහා සමාන සමතුලිතතාවයක් වාතේ ලබනවා. ඝන උපස්තරයක තිබිච්ච සමතුලිතතාවය තරලයක ලබනවා. නමුත් ඉතින් අපි හොඳට දන්නවා ආශාන්තරව ගමන් කරන්න ඇත්තෝ ඉන්නේ හිතා ඒක ආශංසා ගමන ඉතාම සංස්ථාය. මේ වෙලාවේදී ඔක්කොම පරිතද කරගන්න ඕනේ. කෲ එක කට්ටියත් ආසන ගන්න ඕනේ. ආශංසාව තන්දි කර සමබරව තියෙන්න ඕනේ පයිලට් කියන්නේ ඔක්කොම ලහන්න. එතකොට තමයි මේක යාබෝන් වෙන්නේ. යාබෝන් වෙලා වෙලා ගියාට පස්සේ නම් ඒ බෙල් සයින් එක අයින් කරලා දිනා දැන් ඇවිද්දට කමන්නේ නැහැ. වැටිලෙට ගියාට කමන්නේ නැහැ. නමුත් අර මාරු වෙන වෙලාවේ ඉතාම සීරුවෙන් සියලු දෙනාම බැදි හිටින්න ඕනේ නිසා තමයි ඔබ කොච්චර ආශාන්තර ගමක් කළා කිව්වත් මේ ආරක්ෂක වැඩ දේශනාවට අනුව කන්දිපක් කියලා. අනිත් වගේ තමයි අපි මේ කාම ලෝකෙ ඉක්මවලා යම් වෙලාවක මේ අරමුණ සියුම් කරලා ගෙවම් කරලා මේ රූප ලෝකය නැත්නම් සමත භාවනා දක්වන රූප ලෝකෙ වගේ ඒකට ප්‍රවිෂ්ඨ වෙන වෙලාව හැමදාම යෝගාවචරයේ ආගන්තුක වශයෙන් සපයනවා. අන්නේ මොකද වෙන්නේ පස්සේ පේනවා ආශේ උඩට ගියා ආශාන්තරා මොකද්ද සමතුලිතතාවයකට එනවා ඒ වගේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ කනට ශබ්ද අස්සවල ඇහැට රූප පෙන්නවල නාසයට ගඳ දක්වල දිවට රස පොවල ඇඟට පහස දීලා දෙන සැපේ වගේ දසදහස් ගුණයක් වැඩි සැපයක් තියෙනවා නිරාමිත සැපයක් හදිතට බිම දිගේ දුවන ආශාන්තරා දඩදඩක් දඩදස් කාලා හැපිලි සම්පලයි සාහිත්‍යනමුත් වාතය යන ආශාන්තර කිසි ගම්මක් කිසි ගම්මක් නැහැ කිසි කම්පනයක් නැහැ කියනවා ලෝ ප්‍රෙෂර් යාපක සම්මුණුත් සංකාර වැටෙනවා කිසිම එකයි භාවනා කරන යෝගාවට ඩොක් ගාලා හැපිලි වැඩින්නේ අර ගැසිලා හිටින් ආශාන්තර යනකොට වැඩනවා වගේ නමුත් තුඟක් වෙලාවට සමතුලිත කල් ගියනකොට මෙතෙන්දී යනකොට ආශාන්තර කතාවේ තවත් එක ටැක්ටික් එකක් තියෙනවා ඕන්න ඔටෝ පයිලට් එකෙන් දාලා පයිලට් පැත්තකට වෙන්න මේක හරි බය වෙන දේ වල. සුසලම ආගන්තර හදු කරන ඕවල් රයිට් ගේල් පර් රයිට් දෙන්නට බය හින්දාත් තියෙන පයිලට් එක උඩවන්න බය කියලා. ඔය අධික බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඒ නිසා හුදුවට භාවනා අපයක්. ඇයකටත් වැඩි කාලයක් වගේ ඕල් තියෙන ඉනර් ස්පේස් එකට ගිහිල්ලා සමතුලිත වුණාට පස්සේ කිසිම චේතනාවක් පහළ කරගන්න නැතුව කිසිම ආශාවක් පහළ කරගන්න නැතුව කුෂ්ණාවක් පහළ කරගන්න නැතුව ඒකත් යන්න ඇරලා බලන්නේ නිකන් ඉදාට තමයි බුද්ධියක්. මේ හිරාමස සුඛය කියන බුද්ධිය හැමෙලේ දාක් තමයි. ඒ භවතණ්හාවිතු. ඒ භවතණ්හාව නැති කිරීමට මේ ගෙවන් කරපු කාමතණ්හාවෙන් ලොකු පාඩමක් හම්බේ. ඒකෙන් සදාවතන සදා කරනවා මේක ආත්පසින්ම ගෙවෙන එක තමයි ඔබ කලි යුත්ත. නැත්තම් අපිට දෙන මේ සමුදේ සත්‍ය මාර්ගයේ උදාහරණ කුච්චි ඥානෙන් අපිට කියන්නේ මේක කළ හැකි සතිපට්ඨාන සූත්‍රය ආනාපානසති සූත්‍රය පස්සඹය කාය සංඛාරං අසසිසාමිති සික්ඛති පස්සඹය කාය සංඛාරං පස්සසිසාමිති සික්ඛති කියලා කාය සංස්කාරයන්ගේ සංසිද්ධිම වශයෙන් පෙන්නලා දෙනවා. ඒක කෙරුවට පස්සේ තව ගොඩක් තියෙනවා. වේදනාන ප්‍රශ්න, චිත්තාන ප්‍රශ්න, ධම්මාන ප්‍රශ්න වශයෙන් පච්චි සංඛාර, මනෝ සංඛාර වශයෙන් ගුවන් කිරීමක් තියෙනවා. නමුත් ඒක ඒ ඉස්ලාම් මොන්ටිසෝරි පන්තිර කියලා ආයනවා නිවන ගත්ත දරුවට දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ වචනයක් වෙන්නේ නැති රචනයක් වෙන්නේ නැති ක්‍රමයක් ක්‍රමෙන් දියුණු කරලා උසස් වෙනකොට විෂය තේමාවක් ලියන්න පුරුදු වෙනවා වගේ අර අයන්න ආයන්න කියව ගන්න එක තමයි භාවනා දීටි තමයි අමාරු කරන්නේ.
ඒක නිකන් හරියට තෘෂ්ණාව, කාම තෘෂ්ණාව යම් ප්‍රමාණයකට හසුකව ගන්න පුළුවන් වුණා වගේ. ඇත්තටම මේ සිගල භාවනා කරුවා මම පැවිදිච්ච දවසේ ඉඳලා උරුමෙත් ගිහිල්ලා ඇවිල්ලා කාලයක් මං හිතා නිතිය මේ බණක් කවදාකවත් කියලා කාටවත් තේරෙන්නේ නැති. ඒ වගේ මේ කාටවත් අත්විඳින්න බැරි දෙයක් නිසා හුඟව දෙයක් මේ බණ ප්‍රතික්ෂේප කරයි කියලා. නමුත් ඒ යම් මම හේතු නිසා මම පිටකොටට ගිහිල්ලා ඒ ජාත්‍යන්තර බෞද්ධ පාසලක මහජනක සැරයක් වණ කියන පටන් ගත්තා. කියලා පහු වෙනකොට ඒ බණ කියුවා අහපු කට්ටිය මයික් එක සාකච්ඡා කරා. ඒ යත්තන්ගේ භාවනාවේ වගකීම මට පුදුම හිතුණා. ඒ තරම් දහසකුත් වැඩ කටයුතු කරන මේ කොළඹ උපාසක කම්මලා සමාධි උපාසක මහතුරු මේ தත්ත්ව බුද්ධි විදලා. දුරට කය සංහිඳවාගෙන හොඳට මේ தත්ත්වයට ගිහිල්ලා තියෙනවා. හැබැයි සමාරත් එක දන්නේ නැහැ භාවනා දිනුවක් කියලා. සමාරත් එකක් ඉස්සලා කියනවා මේ මොනේ නාස්කේක නිනවා වෙන්නේ නැති. මේ පිටින් එන සංඥාවල් දැනෙන්නේ නැහැ. බිනියක් අතර ගියා වගේ, බකට් අතරට ගියා වගේ ඉන්න පුළුවන් ගැටියක් තියෙනවා කියලා. ඒක උපමන්ත්‍ර කළා දුන්නාට පස්සේ මේක තමයි භාවනාදි කරන මේ කාම තණ්හාව පිළිබඳව පරිචාග්යන් ඉමේසයි හොඳට පුරුදු කරන්න, ඒක හොඳට තහවුරු කරගන්න කිව්වහම ඒක ලොකු උපදෙස් පන්තියක් වුණා. ඒ විතරක් නෙවෙයි මට ලොකු විශ්වාසයක් ඇති වුණා. මේ දේවල් කරන වැඩකන කුස්සිය අම්මලා, නැත්නම් මේ දරුවන් හදන අම්මලා, එනතර රැකී රක්කස් කරන මේ මෙහෙවර කරන කාන්තාව, නැත්නම් ඒ තාත්තලා මේ කත්ත බුද්ධි විදෝ. අපි හිතුවේ ඒවා තියෙන්නේ අරණ්‍යගත වික්‍රම මාර්ගකට පමණයි, ඒත් බෑ කියන්නේ. මොකද බලනකොට කාරණාව හරියට විස්තර දෙන්න පුළුවන් නම් මේක කළ හැක්කක් කියන එක මේ අවුරුදු 2000 සම්පූර්ණ වෙන කාලෙදි බුද්ධෝත්පාද ස්ථානයේ බොහොම දුරටත් මේ ලංකාවේ තියෙන නැත්නම් මේ වගේ රටකට කරන්න පුළුවන් කියන එකට වැඩි තවත් මිනිස් ආතර තියෙන ආශ්චර්යයක් තියෙනවා කියලා බලන්න. ඔකේ පණිවිඩය කවුරුත් 2600ක් ගියයි කියලා කියනවා නම් ඒ කවදාකවත් වෙන්නේ ඕනම රහසක් කවුරුත් 100යි කියන්නේ කියලා. පරම්පරා දෙක තුන යනකොට ඒක රහසක් නැති වෙනවා. ඒක නිකම්ම හිස් වෙනවා, එළියට එනවා. නමුත් මේ බුදු දානහාසිකේ මේ ණයජානක සීතත් ධර්මය අනන්ත අප්‍රමාණ විශාල පිරිසකගේ කර්තවීම නිසා, අනන්ත අප්‍රමාණ විශාල පිරිසකගේ නිහතමානීත්වය නිසා දේවයෝ මස්සලින් ජීවිතේ මේක රැකගෙන ඉන්නවා. උත්තර තියෙන ඇත්තම තියෙනවා. මුත්‍තිබ්බට මේ හරියට පණිවිඩය ගන්න කොහොමද? ඒ සඳහා තමන් භාවනා නොකර කොච්චර පොත් කියවත් ඇති වැඩේ මොකද්ද? එතන දැන් ඉන්නේ පොත් කියලා පොත් කියවලා දෙන කට්ටියක් තියෙනවා. අන්ධ පරම්පරාව. තමන් භාවනා කරන්නේ නැතුව සෝවන් නම් කියලා කියනවා. චතුත්ථ ඥානේ කරන්නේ. নানা ප්‍රකාර සෙල්ලම් කරන ආකාර. කිසිම නමුත් ගුරු වෙන්න බෑ සමහරක් ඇති වෙන්නේ නැති. නමුත් ක්ලහක්කව තේරුණාට පස්සේ තේරෙනවා මෙච්චර සංසාරක සත්‍යයට බඳ තබන්නේ කාම තණ්හාව తాවකාලිකව ප්‍රමාණ කරන්න පුළුවන් නම් බලාපොරොත්තුක් ඇති කර ගන්න පුළුවන්. ඊ ගාවට තියෙන භව තණ්හාව විශේෂ කොහොමද වැඩ කරන්නේ? එහෙටදී සියුම් ආයමයන් දැනගත්ත ළමයා ඉස්සරහට ගිහින් උසස් පෙළ ඉගෙන ගන්නවා වගේ. එතෙන් ගියාට පස්සේ ඒ බුදු දේශනාවේ බුදුජානක වහන්සේ කෘත්‍ය ඥානෙ මෙතනදී දාල වශයෙන් සටහන් කරලා මේ සෑම තැනකදීම මතුවෙන්න පුළුවන් කෙලෙස් සා උපක්ලේශ වෙන්වීම වශයෙන් දක්වලා මෙන්න මේකෙ ඉන්න පුළුවන්, ඒකද මේ වැඩේ කරන්නේ, මේකෙ ඉන්න පුළුවන් මේ වැඩේ කරන්නේ කියලා ක්‍රමවේදයේ සටහන් කරලා තියෙනවා. ඔක්කොම එකට පිළිතරව අත නෑර දිගට කරන එකට මේක කවදා යන්නේ? අතරමැදි විනිශ්චය කරන්න ගන්න කෙනාට අතරමඟදී ප්‍රමාණ කරන්න යන එකකට තමයි සංකීර්ණතාව තියෙන්නේ. මේ පළවෙනි කඩපින්ම පැන ඉම පැනනට පස්සේ කඩින්ම පැනනට පස්සේ මොන කරදරයාවත් මොන ජයග්‍රහණ ලැබුණත් එක දිගට සත්‍යතාභ්‍යාසය කරනකොට ගුරුවරයෙක් නැතුව උනත් ඉදිරියට යනවා. එතකොට මේ පුද්ගලයාට මේ ඉදිනදා ඇතන දිවනාශයේ පිනවන කාම තණ්හාව නැතිවමත මේ භවයේ පැවැත්මක් ඊටුණක් යටින්දවන බව. මේ වෙලාවටේ ලැබෙන ආසල් ප්‍රසවාසී ගිවිල ගියාට පස්සේ ඒ බුද්ධ විඳන බුද්ධිය එහෙන් කනින් ආසෙන් කියේ නිදින එකක් නෙවෙයි. නමුත් නෑ කියන්න බැරි දී අත්දැකීමක් තියෙනවා. ඒක වචනෙට දාන්න බෑ. මොකද අපේ ව්‍යාකරණේ වැඩ කරන්නේ සම්මුතිය විතරයි. මේ සිද්ධාන්ත හිත සම්මුතිය පොඩක් ඉක්මවලා දී ඒ උනාට ඒක නෑ බෑ කියන්න.
ඒකට හොඳ නිදර්ශනයක් තමයි මේ නිදර්ශන දෙන්නේ නිවන ගිනහැරක් වන්නොත් මේ සත්‍යීමක් කියන්න පුළුවන් බුදුම ස්වාමීන් වහන්සේ බණ කියන විතර වසක් කරනවා අපි හිතුවොත් කෝටිපතියෙක් ඉන්නවා කෝටිපති මන්දිරයක මේ මන්දිරයේ ලෝකේ කියන ඔක්කොම ලස්සන ගෘහමාන ශිල්ප රූප වෝල් හැංගර්ස් වීඩියෝ කැමරා වීඩියෝ ඔක්කොම جاتی එන ශබ්ද සම්බන්ධයෙන් හොඳම සංගීතය ඒ වගේම කාශ්මීර දේශයේ පටන් ගෙන ආපු හොඳ ගඳ සුවඳ තමයි හොඳ ස්ටුවර්ට් එකක් තියෙනවා ලෝකේ තියෙන හොඳම කැමරාද ඒ වගේම ඇඳවල කුතු පෙට්ට ඔක්කොම අන්තිම සුඛෝපභෝගී හොඳම කොඳු බලස් සහිත ඇතිරිලි එල්ලතු නමුත් මේ මිලියනෙට නිින්ද යන්න වෙලාවක් නැහැ මොකද බිස්නස් එක තමයි උනේ ඒක මිනිස්සයා ඉන්නවා තද බල වෙහෙසක ඒ මනුස්සයාට නිදා ගන්න යාම නිදියක් නැත ඒක තොලමක වැටේ ඉඳන්නේ නැහැ ඒක ජනාධිපති කෙනෙක් තේ ඉඳන්නේ නැහැ ඉතින් මේව කල්පනා කරන තරමට නිදියක් ඉතින් දවසක අපි හිටමු මේ කෝටිපතියා මේ කෝටිපති මන්දිරයේ හොඳ සැප නිින්දකට යනවා ඒ සැප නිින්දට ගිය වෙලාවේදී අර ස්ටුවර්ට් කැම වේලක් හදනවා අපි පොළොස්සඹුලක් හදනවා ලස්සනට පාද දෙනවා හොඳ සුවඳයි හොඳයි මේක උදුහුවේ මාස්ටර්ට ගන්න දෙන්න නැත්නම් කියලා අපි කියන් ඉන්න මිලියනට කියලා අත දෙලා කතා කරේ සෑර් මේ හොඳ පොළොස්සඹුලක් හරි ගියා නැගිටින්න කියලා ඒ සයද වහනවා මේ මිනිහට කේන්තියයි සතුටක් මිලියනට සතුටක් ඒක කේන්තියක් ආයි කොහොමද වන්ත උන්තරම් පොළොස්සඹුල කාලා තියෙනවා මන්ට අවශ්‍ය වෙලා තියෙන අර විදිහ නමුත් මේ විවේකයේ මේ ස්ටුවර්ට් කියන කලබලකම නිසා කැඩුවොත් තමයි ස්ටුවර්ට් සැකරම් ඒ වගේ තත්ත්වයක් හදපදී අපි ඇහුවොත් ඒ මිනිස්යාගේ නිංගිදී ලැබපු සැපයක් මේ පොළොස් සම්බුලේ සැපයක් දෙක අතර ඔප්පු කරලා වෙන්න නැන පුළන්නේ පොළොස් සම්බුලේ සැපයේද නැත්නම් අර පදබල විවේකයේ සැපයේද කියලා ගත්තොත් ස්ටුවර්ට් පුළුවන් ඕන තරම් ඇපින් කරන්න මයිකක පුද්ගලික තකර තමයි මේ වැඩි කෙරුවේ ඇත්තටම මම නියම පොළොස් සම්බුලක් දීලා නැගී කිව්වේ නමුත් මේ මාස්ටර් කතා කරනවා යයිටදී හොඳ සැපකෙ හිටියයි කියලා පුළුවන් උනොත් කරා. පොදුමයි සැපේ ලැබෙයි. ඇහිඳ කනින්ද නාගෙන් දිවිෙන්න කනින්ද මනසින්ද කියලා ගත්තොත් කියන්න බෑ. ඒ මොකද මේ තද බල නිින්දේ රූප දැක්ම වෙන්න බෑ. රූප දකින්න නම් නිින්දක් වෙන්න බෑ. එහෙම නැත්නම් සද්දයක් අහන්න බෑ. මේ රාමවල හද්ද කියන්නේ නැහැ. ගඳක් වෙන්න බෑ. රසක් කියන්නේ නැහැ අනුවාන බුදුහාමින් ඇඳේ බෙඩ් ෂීට් එකවත් දැනෙන්නේ නැහැ දැන්නොත් නේද කියලා. හිතට හිතිවිලි තියෙනවා. ඒ නිසා නමුත් මේ මිලියන කියාව මම අත්දැකීමක් ලැබුවා ඔබට තේරුම් ගන්න බැරි නම් ඒක නෑ බෑ කියන්න බෑ. සාමාන්‍ය වගේ තමයි ඉඳුරන්ගෙන් ලබන සැප සියල්ලම නඩත්තු අවශ්‍යයි. විවේකයෙන් පිටිසුකන් ඒ වගේම නිරාමිෂව නෙවෙයි ලැබෙන්නේ ආමිෂයක් තියෙනවා. අන්නාර කියන්නේ විහාර විවේකයට ගියාට පස්සේ මේ ඉඳුරන් විවේක වීමෙන් ඉඳුරන්ට අවශ්‍ය අරමුණු නැතිවීමෙන් ලැබෙන සපක් කියන්නේ කවදාකවත් මේකට එක සම්බන්ධ නැහැ. මේ සර්වඥාන්සේ රාහුල කුමාරයට දුන්නේ ඔන්න ඔය දෑවැද්ද. රාහුල කුමාරය ඇවිල්ලා ගිල්ලලා ඉල්ලුවේ නම් කොහෙද දෑවැද්ද කියලා ගියා මට ඒක දෙන්න රජ සප ගන්න. ඊළඟ වරෙන් යන්න දෑවැද්ද දෙන්න කියලා අනිගන් කිල දුන්නේ ඒක මේක යසෝදරාව දැක්කලා යසෝදරාව කියන්නේ ඒක එකම කොල්ලක් අරගෙන ඉන්න පැද්දුනා සුද්දෝසරාජ දුරවන කියලා කිව්වා මම ඒක වරයක් කිව්වා මම ඊට පස්සේ දෙමව්පියන්ගෙන් අහන්න නැතුව දරුවෝ කවිස් කරන්නේ මොකද මේ කටේ රජකෙන් මට තේරෙන්නේ නැහැ රජ බේසි දිසුණාසට තේරෙන්නේ නැහැ මම සර්වඥාගේ තමන්ගේ දරුවට දුන්නේ ඒක තමයි ඉතින් ඒ නිසා තමයි අපිට රාහුල කුමාරයාට වගේ මේ කියලා දෙන්නේ මේ ආමිතේ රොතර පහින්නේ බායක මූලික අවස්ථාවෙන් ඉඳගෙන මේ කුෂ්ණාව මට්ටම් වලින් කපලා ඒ මට්ටම් වලින් කපනකොට මේ පළවෙනි මට්ටම කපනකොට මේ යෝගාවචරයට වැහෙන ක්‍රමසාධි 15 නමුත් ඉවර වෙනවා ඊට පස්සේ මට දැන් සීලේ තියෙන මට දැන් සමාධිය තියෙන මට දැන් අසව විපස්සනා ඥාන තියෙනවා කියලා කටමැද දොඩවන්න ගත්තොත් ඒකම අපිට කරගන්න උදාන් හේතමානියව මේ තමන්ගේ මේකේ හරිය ධර්මතාවයකට ඒක නිසා හේතුඵල ධර්මතාවයක් නිසා ඉදිරියටත් හේතුඵල ධර්මතාවය අනුව හේතු සම්පාදනය විතරයි මට තියෙන්නේ ඵල අපේක්ෂා කරන්න එපා කියලා භාවනා කරන්න ගියොත්
ඒ උපක්‍රේචාහරහා ගිහිල්ලා වාචනික ධර්ම හරහා ගිහිල්ලා අර යට කියන කෙලස් මට්ටම් කපන. ඒක තමයි කළ යුත්තේ. හැබැයි මම කියන පැහැදිලිව මම මුලින්ම ඉන්දියේ ප්‍රතිපදව තිබුණු දේවල් කපාගෙන අර විකිස්ථාන්ට යන එකත් විශාල ජයග්‍රහණයක්. ඒ වුණාට වැඩේ ඉවර නෑ. මොකද කන්නා වැඩ කරන්නේ තනි ඍජු බලමුදුවක නෙවෙයි බලමුදු රහසක් සහිතව. ඒක යනකොට මේක එනවා. මේක යනකොට ඒක එනවා. ඒක නිසා කාම තණ්හාව දුරුවන් කරලා භව තණ්හා විභව තණ්හාදී වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ තාම කාම තණ්හාවත් හරියට දැකපු නැති ඒකවත් ප්‍රමාණිකට ප්‍රමාණ කරගත්ත නැති කෙනෙක් කියන්න පුළුවන් මේක කවදාකවත් මොනතර කරන්න බෑ. ඒකට කියන හොන්කම නිදර්ශන තමයි ලෝකේ දේවවාදී. දේවවාදී කියලා කියන්නේ මේක මිනිස්සුගේ මන්ත්‍රමක් නෙවෙයි. අපිට බෑ මේ නිර්මාණශීලී නැත්තම් මූලික නිර්මාණ කරපු මෞංකාර දෙයන්නාගේ අතේ තියෙන්නේ දෙයන්නාගේ සතුට වෙන්න වැඩ කෙරුවොත් මරණයන් මැත්තේ අපි දෙලින්ම ගිල දෙයන්නාට දකුණු අත පැත්තේ ස්වර්ගසාත්‍යයේ සම්මාන සදාතනික සපලන දෙයන්නාට විරුද්ධ වුණොත් සදාතනික අපායකට අපි තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ කොහොමද අල්ලසක් කියලා හරි දෙවිය ෂේප් කරගන්න කියලා. මනුස්සෘත්තික ප්‍රශ්න නෑ දේවල් සුජානාජිකී මොනවාක් අත්නේ දෙවියන්න තමන්නාසමයි තමන්මයි මේ දුක ඇති කරන්නේ තමන්මයි මේ තෘෂ්ණාව ඇති කරන්නේ ඒක පිළිබඳ වග වෙන්නේ නැතුව අපි ලෝකෙ පිළිබඳ මොනවද දැනගත්තත් බාහිරේ කොච්චර ගත කරත් අපේ කටිත්ව සිදු වෙනවා. දැන් උනාට ඉස්සල්ලාම දවසේ සමුදේ සත්‍යයේ 100%ක්ම කාම තණ්හා විතරක් නෙවෙයි භව තණ්හා විභව තණ්හා ඔක්කොම දුරු කරපු දාසේ උනාට කොත ඥානෙ පහළ වුණා. ධම්මේ කාම තණ්හා භව තණ්හා නම් තුනක් තියෙනවද? සම්මිසයල්ල කෘත්‍ය වශයෙන් කොට නිම කරයි. ඉවර කරයි. ඒක තමයි ඇවිල්ලා මේ පස්සක මාර්ගය මතක් කරන්නේ. මම අඳුනාගත්ත දුක තමයි ලෝකේ තියෙන හරියක් කියන දුකට හේතුව තෘෂ්ණාව. ඒක මේ තුන්්‍යාවර වැඩ පිළිවෙලකට යන්නේ එකක් එකක් වශයෙන්ම මේ පිළිදින්න පොත්ත ගලවනවා වගේ ලුණු ගෙඩියක පොත්ත ගලවනවා වගේ ගලවලා එතුණම අයින් කරා කියලා සංකෝපන පිටකේ දුක්ඛ සමුදයන් අරිය සත්‍යං පහීනන්ති මේ කුබ්බියන් කුකේ ධම්මේසු චක්ඛුමුද පාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා මේ සියල්ලම ගෙවන් කිරීම උන්වහන්සේ ප්‍රකාශනයක් වශයෙන් කරා. නමුත් යෝගාවචරය කරන්න වෙන්නේ මේක අනුපූර්වක පදයි. කිසෙන් 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 ගෙවන් කරා. දානෙහිදී ටිකක් දවලා සීලේදී අභය දානකේ සමාධි භාවනාදී නීවරණතාව කාලික දවලා විපස්සනා භාවනාදී මේ නීවරණ දෙකන් දවන් කරපු අවස්ථාවේ අල්පනන්නේ යට තියෙන අනුසය කෙලෙස් දක්වාම දවන් කරන්න පුළුවන් වෙච්ච දවසේ මනුස්ස පරිණාමේ නතර වෙච්ච තැන ඉඳලා ඒ ශීක්‍ර ගාම ගමන ඉවර කරලා මනුස්ස මනසකට යන්න පුළුවන් ඉහළම තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ මනුස්ස මනසකට යන්න පුළුවන් ඉහළම තත්ත්වය බුදුරජාණන් වහන්සේලා ඉස්සල්ලාම මෙලොව විලක මලක් තුනක් වගේ ප්‍රකාශ කිරියේ මම මේක කරයි කියලා. ඊට පස්සේ උන්වහන්සේ කවදාකවත් ඒක අධිකාරියට කියාගත්තේ නැහැ. මේ මම කියලා දෙන ක්‍රමයට වැඩ කළොත් ඕනම කෙනෙකුට තමයි යොදන ශක්ති ප්‍රමාණය හැටියට මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ සෑම ප්‍රතිඵලයකින්ම අර අවසාන නිවනේ කියන විමුක්ති රසය ටික 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 වැඩි. දානෙහි පිටට. සිංහල එකයි කියන්නේ කෑමේ ගඳයි දුම්බේ දුණ්ඩයි කියලා. ඊට පස්සේ සීලේදී අභය දානය දුන්නට පස්සේ දාන කන්දක් දුන්නට වැඩි. වැටක් දුන්නට වැඩිය එක චිත්තක්ෂණයක් සිල් ගන්න එක වාගේ. ඊට පස්සේ ඒ විදිහට රැකපු සීලේක මත ඉඳගෙන එක චිත්තක්ෂණයකට ආනාපානේ බලනවනේ සමත වශයෙන් කියලා ආනිම කරන්න බැරි කුසලයක් සිදුවේ. එක චිත්තක්ෂණ විපස්සනා වශයෙන් බලනවනේ මේ කුෂ්ණාව ඒ චිත්තක්ෂණයක කරනවා. ඒ චිත්තක්ෂණේ තාවකාලික නිවන් රසෙදි මේක කිසිම කෙනෙකුට බෑ කියන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මොකද අභියෝගය වෙන්නේ මේ ලබාගත් මුණට මුණ දාලා ආනාපානසික ලබාගත් චිත්තක්ෂණ දිගට පවත්න්නේ කොහොමද කියන එක. ඒකටයි මේ භාවනා මැදත්තා. ඒකටයි මේ ධර්මයේ කියන්නේ. ඒකටයි ගුරුවරු මේකටයි මේ භාවනා කරන්නත් අපි ඉන්නේ. ඉතල මේ කරන්න පුළුවන් ලබන්න පුළුවන් මේ චිත්තක්ෂණය
පුළුවන් නම් මල් මාලයක් අමුණකොට එක එක මල් මල අමුණලා අමුණලා මාලයක් සකස් කරන වගේ ලැබෙන ලැබෙන චිත්තක්ෂණේ හිත අතීත අනාගතයට යන්න දෙන්නේ නැතුව රාග ද්වේෂ මොහොත යන්න දෙන්නේ නැතුව මධ්‍යස්ථ අරමුණක අනපාරි නැත්නම් සක්මන් කිරීමේ නැත්නම් ඉදිරියදා ජීවිතයේ ලැබෙන සිහියෙන් කරලා ගන්න පුළුවන් නම් ඒක යම් ප්‍රමාණයකට යවකවුනට පස්සේ කසකවුනට පස්සේ හුදු විනෝදාංශයක් වෙනවා. මිනිසෙකුට කල හැකි උසස්ම පරිශ්‍රමය කියලා එකට කියනවා කාම පරිශ්‍රණ කාම කුෂ්ණාව නෙමෙයි ඉතල තියෙන්නේ කියන ආර්ය පරිශ්‍රමය කියලා. ඒ ආර්ය පරිශ්‍රමයේ අයිතිකාරයම තමයි මේ වාසයෙන් බෞද්ධයයි කියලා කියන්නේ. ඉතින් අපි ධර්මද්වීපයේ කියලා අපි කෑ ගැහුවට අපි තමයි ලෝකෙට බුද්ධහම දුන්නේ කියලා කෑ ගැහුවට අපේ ජීවිතයේ අපි මේ කුෂ්ණාව දුරු කිරීම සඳහා කොතරක් අප්‍රමාණ වේලාද කොතරක් සත්පත් වේලාද කියලා බැලුවොත් ඒක සතුටුදායක නැහැ. ඒක මේ මනෝත්සාහය කරන්ද නීච කරන්න කරන කතාවක් නෙවෙයි. නමුත් අපි කල්පනා කරොත් ඒක නොකරන්න හේතුව එකම හේතුව කාම තණ්හාන්තරය. ඒ කාමයට පහඳින ගැතියි. ඒ නිසා අපි ඒකට කාමරාජිනීගේ කාමරාජධානී බත් බැලියවා වාල්ලුවක් උපන් දවස නැහැ. මරණකම කාම තණ්හාවට ජීවනවද නැත්නම් අවශ්‍ය කරන කාමයේ නැත්නම් මේ මූලික අවශ්‍යතා බේසික් නීඩ්ස් නැත්නම් ප්‍රයෝජන සඳහායි ටික කරලා වෙලාවක් හොයාගෙන අපි ඒ කාමයාගේ ආදීනව දැනගෙන ඒක හාත්පසින්ම ජීවන් කර ගැනීමට කටයුතු කරනවා කියනකොට සත්කෘෂාසත්කෘෂාමි සම්බ්‍රහ්මචාරී වහන්සේලා කියන නම ගැලපෙන කොන බිකින් වහන්සේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මෙච්චර වටිනා දුර බැහැර කියලා ඇවිත් මේ පණිවිඩයේ 100ක් එකවර ගන්න බෑ. ඒක නෝ බරපතලයි. නමුත් ක්‍රමේ ක්‍රමේ පිටට අපි දැනට දන් දෙනවා සත්යි, දකින්නවා සත්යි. එහෙමනම් මේ දාන පිළ දෙක අධිෂ්ඨාන කරගෙන පුළුවන් ප්‍රමාණයට සමත භාවනා කරලා ශක්ති ප්‍රමාණ විපස්සනා භාවනා කරලා මට එකක් කියේ භාවනා කෙරුවොත් නම් ප්‍රතිඵල 100ක් සාර්ථකයි. නමුත් පිළිගන්නේ නැති එකක් පස්සේ කියනවා. එන ප්‍රතිඵල කවදාකවත් පිළිගන්නේ. ඒකට ධර්ම සාකච්ඡා අවශ්‍යයි. ඒක කමටහන් සුද්ධ කරන්න අවශ්‍යයි. සුද්ධ කරලා මේව තමයි භාවනා ප්‍රතිඵල කියන්නේ ළමයෝ කියලා. ඒ දැනගත්තට පස්සේ අපි තේරෙයි අපිට මේ මනුස්ස ආත්මභාවය ලැබුණයි කියලා කියන විශාල ප්‍රස්තාවක්. ඒක මේ පිළිතුරු මහා සමාන කාම ආසාවටම ගෙවලා දාලා මැරෙන්න වෙන්නේ නැතුව මේ දුක්ඛ සමුදය ඇතුළත තියෙන එකක් බාහිරනේ ඇතුළත බැලුවොත් විතරක් මේක දැනගත හැකි දැකගත හැකි දැක්කට බය වෙන්න එපා යකෙක් දැක්කයි බය වෙන්න එපා භූතේ ප්‍රේතෙක් දැක්කයි මොනිට මේක හරහා යන්න පුළුවන් වුණොත් අපි සාසනෙ කෙරුවා වෙනවා සාසනෙ වැඩගත් වෙනවා ඇත්තටම කියනවා නම් ඒක තමයි සාසනෙ යට කරන් තියෙන වැඩක්. ඒ නිසා මේ භාවනා වල පිළිවෙලදී ගත කරන පිරිස කල්පනා කරගන්න ඕනේ මේ විදිහට අපි මේ සම්මුතිය සත්‍ය පිළිබඳව කරන හැදෑරීම සුත්‍රමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, සභාවනාමේ වශයෙන් කවදාකවත් මේ පෞද්ගලික වැඩක් නෙමෙයි. විශාල සාසනයකට අවශ්‍ය කරන දුක මෙහෙවරක් අපිට ලැබෙන පෞද්ගලික ලාභය තමයි ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න ලැබෙන එක. අපි මේ කියන ආදර්ශයෙන් ඉඳලා ඉස්සරහට වැඩ කරන්න ඕන කෙනෙකුට යාතු මාර්ගය කියනවා. ඒක නිසා අපි මේ પરම්පරාව නිමි પરම්පරාවක් කරලා නැරෙන්නේ. තව කාටරි කරන්න වෙන මෙහෙමයි අපේ වැඩිහිටිය වැඩ කරලා ඇත්තේ කියලා පොඩි પરම්පරාවක් ඉතුරුවක් කරන නිසා මේ කරන වැඩවලදී මේ හේසකර තත්ත්ව, පෙළන තත්ත්ව, දවන තත්ත්ව ඇති වුණත් අත්නෑර දිගට ගමන් කිරීමේ මේ සමුදේ සත්‍ය ජීවන් කරන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. අදට නිමිති ධර්ම දේශනා මෙතන නැවත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාවයි.